අද අපි අලෙවි කරන්නේ තවත් අංශ කීපයක් පිළිබඳව කතා කරන්නේ. මෙතන එදා අපි කතා කරා අලෙවි මිශ්‍රය ගැන. අලෙවි මිශ්‍රය භාණ්ඩයකට භෞතික භාණ්ඩයකට කොයි වගේද සේවාවකට කොයි වගේද සහ මේ අලෙවි මිශ්‍රයේ භාණ්ඩයක් සම්බන්ධයෙන් වැදගත්ම සාධකය මොකද්ද? සංරක්ෂකය මොකද්ද? ඒ වගේම සේවාවන් සඳහා වෙන අලෙවි මිශ්‍රයේ වැදගත්ම සංරක්ෂකය මොකද්ද කියන එක සම්බන්ධයෙන් කතා කරා. ඒවා පිළිබඳව ටිකක් ස්ටඩි කරගෙන ඉන්න නිතර ප්‍රශ්න පත්‍ර වලට එනවා ඒවා. විශේෂයෙන්ම මේ සේවා අලෙවිකරණයේ people factor එක එහෙම නිතර අහලා තියෙනවා. ඇයි වැදගත් වෙන්නේ කියන එක. අද අපි යමු අලෙවි සැලසුම් කරණය කොහොමද කරන්න කියන එක. දැන් අලෙවිකරණය කරන්න මේ සැලසුම් සකස් කරන්න ඕන. දැන් සැලසුම් කරණය කියන්නේ ඕනෑම කළමනාකරුවෙක්ගේ මූලික කාර්යයක් වෙනවා. දැන් අපි අලෙවි මිශ්‍රය තිබුණත් හොඳ නිමැවුමක් තිබ්බත් ඒ වගේම මේ හොඳ අලෙවි ජාලයක් තිබ්බත් අලෙවි ජාලයක් තිබ්බත් අපිට බෑ කරන්න මේ හොඳ සැලසුමක් නැත්නම්. ඉදච්චිව සැලසුම් කරන්නේ දර්ශනයක් නැතුව කරන සැලසුම් කරණය නිකන් නයිට්මෑ එකක්. මොනවා හරි ඇක්ෂන් ටිකක් එක්කලා යන එක නයිට්මෑ එකක් වෙනවා. මේ ඒක කොහෙද යන්නේ මොනවද කරන්න කියලා හිතන්න. ඒ වගේම තමයි ස්ථාවර වැඩපිළිවෙලක්. එහෙම නැත්නම් ක්‍රියාකාරී වැඩපිළිවෙලක් නැතුව කරන සැලසුම් කරන එහෙම නැත්නම් සකස් කරන දර්ශනය ඩේ ඩ්‍රීමින් එක. ඒක දවල් දකින් හීනයි වැඩපිළිවෙලක් නැහැනේ ක්‍රියාත්මක කරන්න ඕන මේ දර්ශනේ. ඒතර සැලසුම් කරනේදී මේ දේවල් ප්‍රයෝගික කරගන්න ඕන කළමනාකරුවෙක්. සෑම කළමනාකරුවෙක්ම අලෙවි කළමනාකරුවෙකුත් වෙනවා. අද වෙනකොට අලෙවි කර්මනාකරුවන් කියලා විශේෂ කණ්ඩායමක් හිටියත් අලෙවි කරන දෙපාර්තමේන්තුව කියලා විශේෂ කණ්ඩායමක් හිටියත් ශාඛා ජාලය ගත්තොත් එහෙම බැංකුවක හෝ වෙනත් ඕනෑම මුල්‍යායතනයක එතන ඉන්න කළමනාකරු සහ අනිකුත් සියලුම සේවකයන් සියලු දෙනාම අලෙවි කළමනාකරුවන් වෙන්න ඕනතර ඒගොල්ලෝ මේ පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. දැන් මූලිකවම සැලසුම් සකස් නොකරත් ක්‍රියාත්මක කිරීමේදී හරි මේ සැලසුම් වල තියෙන දේවල් පිළිබඳව අවබෝධයක් ඇති කර ගන්න ඕන. හරි. ඒක විකුණුම් මේක නෙමෙයි හඬ. මූලිකම කාර්යයක් තමයි හෑන්ඩ් මේ මොනවාද කළමනාකරුවෙක්ගේ සැලසුම් කරන එක. මේකේ අපි හඳුනා ගන්න පුළුවන් මේ ආයතනයේ තියෙන සම්පත්. දැන් අපි ගත්තොත් එහෙම තීරණ ගන්න දැන් සැලසුම් කරන්නේ හෝ ඕනම දෙයකට තීරණය ගන්න අපි මේ කතා කරා තීරණ ගන්න අපිට භාවිතා කරනවා තීරණ සාධක. ඒ තීරණ සාධක විවිධ ආකාරයට ක්‍රියාත්මක වෙනවා. පරිසර සාධක තියෙනවා, අභ්‍යන්තර සාධක තියෙනවා. ඒ විදිහට කොහොම වුණත් මේ ආයතනයේ තියෙන සම්පත් ඒකාබද්ධ කොට ඒවා එකතු කරලා පූර්වයෙන් සකස් කරගත් ඉලක්ක අත්පත් කරගෙන ඉලක්ක කියන එක වේලාසන සකස් කර ගන්න ඕන. අපි පරිසරය විශ්ලේෂණය කරන්න ඕන. පරිසරය ගැන අපි ඉදා කතා කරා. බාහිර පරිසරය තියෙනවා, තරඟකාරී පරිසරය තියෙනවා. ඒතර ඒ ඔක්කොම බාහිර පරිසරය විදිහට අපිට සලකන්න පුළුවන්. ඒතර ඒවයි ක්‍රියාත්මක වෙන සාධක වර්ග හතරක් ගැන අපි කතා කරා. දේශපාලන සාධක, ආර්ථික සාධක, නෛතික සාධක සහ තාක්ෂණික සාධක. ඒ සාධක මත තමයි අපිට අවස්ථාවක් එනවද තර්ජනයක් එනවද කියන එක පිළිබඳව අවබෝධයක් ඇති වෙන්නේ සැලසුම් කළමනාකරුවෙක්ට. අපි අවස්ථාවන් වලින් ප්‍රයෝජන ගන්න ඕන තර්ජන කියන ඒවා මග අරින්න ඕන. ඒවා opportunities and threats. අනිත් පැත්තෙන් ආයතනයේ ඇතුළේ තියෙන හැම දෙයක්ම සම්පත් හැම දෙයක්ම ශක්තියෙන් එමත් දුර්වලදා. right? ආයතනයේ ඇතුළේ within the boundary of the organization boundary එක ඇතුළේ තියෙන දේවල් ශක්තියෙන් එමෙතන දුර්වලතා. ඒතොර කළමනාකරුවෙක්ට ඉලක්ක අත්පත් කරගන්න නම් මේ සම්පත් යොදවන්න ඕන. මේ ශක්තියෙන් තව තවත් වර්ධනය කරගන්න දුර්වලතා අඩු කරගන්න. එහෙනම් අනිවාර්යයෙන්ම කළමනාකරුවන් අභ්‍යන්තර ශක්තියෙන් සහ දුර්වලතා කළමනාකරණය කරගන්න ඕන. කොහොමද කරන්න ඕන? ශක්තියෙන් වැඩි කළා දුර්වලතා අඩු කරන්න ඕන. මම එදා කතා කරා ඒ සම්බන්ධයෙන්. දැන් අපි එහෙම සැලසුම් කරන්නේ මේ අනාගතය අවිනිශ්චිතයි, uncertainty. අපි රිස්ක් එක ගැන කතා කරද්දිත් බැලුවා uncertain. හිතා ගන්න බෑ හෙට මොකනාද දැන් පස්සෙන් දැන් පස්සේ මොකක් වේද කියලා හිතා ගන්න බෑ. මොන වගේ දත්තක් වේද කියලා මම තීරණයෙන් පස්සේ.
ඊළඟට ඉදිරියේදී තව මේ කොවිඩ් එකේ ප්‍රශ්න නිසා තාම ඉම්පැක්ට් එක ටිකෙන් ටික අපිට එනවා අහිතකර බලපෑම්. ඒතොර ඒක ඉදිරියේදී මොන වගේ වෙයිද? ආර්ථිකය මොන වගේ තත්වයකට ඇවිද? ඒතොර ආර්ථික සාධකවල වෙනස්කම් වෙන්නේ කොහොමද? ඒ වගේම සමාජ සංස්කෘතික සාධක කොහොමද වෙනස්කම් වෙන්නේ? ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. දේශපාලන සාධක අනිවාර්යයෙන්ම වෙනස්කම් සිද්ධ වෙනවා මේ මහමැතිවරණත් එක්කලා බලයට පත් වෙන කණ්ඩායමක් එක්කලා. හරි? ඒතොර ඒ වගේ දේවල් නිසා අවිනිශ්චිතයි අපිට තීරණය කරන්න බෑ අනාගතය. ඒත් සැලසුම් කරණයෙන් අපිට මේ අවිනිශ්චිත තත්ත්වය අවම කරගනිමින් අනාගත අරමුණු අත්පත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළක් සකස් කරගන්න. සැලසුම් කරණයේදී අපි බලන්නේ අවදානම අවදානම අවිනිශ්චිතම loss එකට. ඒකට ඒක expected loss එකක්. මෙන්න මේ දේවල් වෙන්න පුළුවන්. ඒතකොට අපිට අග්ගාලා අපේ සැලසුම් වෙනස් කරගෙන යන්න පුළුවන්. ඒතකොට ඒකටත් සැලසුමක් තියෙන්න ඕන. ඒතකොට සැලසුම කිව්වහම තනි එකකුත් නෙමෙයි. තනි කෙලින් ගාපු ඉරක් වගේ තියෙන මාර්ගයක් නෙමෙයි. අපි මෙතන ඉන්නවා අද 2020. 2021 යනකොට මෙන්න මේ දේවල් අත්පත් කරගන්න ඕන. ඒතකොට ඒකට ක්‍රියාමාර්ග කීපයක් හදනවා. ඔප්ෂන්ස් කීපයක් හදනවා. මේක වැරදුනොත් අපි කොහෙද යන්නේ? ඊළඟට ආල්ටර්නටිව් විකල්ප ක්‍රමවේදය මොකද්ද? විකල්ප ක්‍රමවේද වගේ හතර පහක් හදා ගන්න ඕනේ. එකක් වැරදුනොත් අනිත් එක භාවිත කරන්න. එහෙම නැත්නම් ආයෙ පස්සට ගිහිල්ලා සැලසුම් කරන්න සිද්ධ වෙනවා මුල ඉඳන්ම. දර්ශනයේ ඉඳන්ම වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒක අර්ධර කාර්යයක්. අපි ඊට වඩා ලේසි වෙනවා විකල්ප කීපයක් හදා ගන්න. ඒ කියන්නේ සැලසුම් කරන්නේදී වාසි අනාගතයේ ඇති යුතු වෙනස්කම් හෝ ඇතිවිය හැකි වෙනස්කම් වළක්වන්න බෑ අපිට. අපිට පරිසර සාධක වෙනස් කරන්න බෑ. අපි කොච්චර උත්සාහ කරත් ඒ නිසා තමයි මම කිව්වේ බාහිර සාධක බාහිර අවස්ථාවන් සහ බාහිර තර්ජන බාහිර අවස්ථාවන් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන තර්ජන මඟ හරින්න ඕන. ඒත් අපිට ඒවා වළක්වන්න බෑ. ඒවට මූණ දෙන බව අවබෝධ කරගනිමින් තරඟකාරීත්වය ජය ගැනීමට හැකියි. ඒත් අපි තරඟකරුවන් අපි බව යන්න ඕන. එහෙම නැත්නම් අපිට සස්ටේනබිලිටි එක පැවැත්මක් තිරසාර පැවැත්මක් නැති වෙනවා. ආයතනයේ දිශානතිය සේවකයන්ට අවබෝධ කරගත හැකි දැන් ආයතනයේ කොහෙටද ගමන් කරන්න කියන එක අනිවාර්යයෙන්ම සැලසුම් කරන්නේ තුල තමයි සකස් වෙන්නේ. අපිට කැමැති විදිහට ආයතනය ඇතුළේ ක්‍රියාත්මක වෙන්න බෑ. සැලැස්මක් තියෙනවා අපි ඒකට අනුම හැඩ ගැහිලා කටයුතු කරන්න ඕනේ. ඒකට සේවකයෝ දැනගන්නවා රයිට් අපි දැන් මේ විදිහට තමයි කරන්න ඕනේ. මෙන්න මේ පුහුණු වීම අපි ගන්න ඕනේ. මේ වගේ යන්ත්‍ර සූත්‍ර එනවා මේ තාක්ෂණික සාධක වෙනස් වෙනවා අපි ඒවා භාවිත කරන්න ඕනේ. ඒතර ගණදුණු කරුවන් මේ විදිහට වෙනස් වෙනකොට අපි මෙන්න මේ විදිහට කටයුතු කරනවා. මේ වගේ ගොඩක් දේවල් තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් සැලසුම් කරන්නේ අනාගත අභියෝග සාර්ථකව අත්පත් කරගත හැකි. අනිවාර්යයෙන්ම 100% කිසිම දෙයක් සාර්ථකව අත්පත් කරගන්න අමාරුයි. එහෙම ගැටලුවක් තියෙනවා අනාගතයේ තියෙන අවිනිශ්චිතතාවයේ ප්‍රමාණය අනුව. නමුත් යම් කිසි මට්ටමකට සැලසුම් කරන්නේ 10% 15% වගේ deviation එක වෙනස් වීමක් සමග අත්පත් කර ගන්න පුළුවන් නම් ඒක සාර්ථක සැලසුම් කරනවා. නමුත් 10% 15% 20% වගේ නම් අත්පත් කරගන්නේ deviation එක 80% 90% 70% නම් ඒ සැලසුම කරට වඩා හොඳ නිකන් කියනවා. මොකද නිකන් කියනත් ඒක කරගන්න පුළුවන්. ඒතකොට අපි හැමතිස්සෙම දැන් තීරණ ගන්නෙත් දුන්නත් එහෙමයි. හැමතිස්සෙම ජීවිතේ තීරණ ගන්න ඕන හැම දෙයකටම. තීරණ ගැනීමේදී මම එදත් කිව්වා තීරණ ගැනීමේදී සාධක වර්ග දෙකක් භාවිත වෙනවා. එකක් තමයි අපිට පාලනය කරන්න පුළුවන් සාධක, අනිත් එක අපිට පාලනය කරන්න අපහසු සාධක. ඒතකොට පාලනය කරන්න පුළුවන් සාධක කියන්නේ මම අපේ භෞතික ශරීරය ගත්තොත් එහෙම පාලනය කරන්න ලෙඩ රෝග හැදුවෙන එක අපේ අට තියෙන්න පුළුවන් අනාගත අභියෝගයක් නේ. අවිනිශ්චිතයි මේ තියෙන එක ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. තොර අපිට තියෙන පාලනය කරන්න පුළුවන් සාධක මොකද්ද? අපි ඒවෙන් වැළක්වෙන එක සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම, ආහාර පුරුදු යහපත් විදිහට අනුගමනය කිරීම. එහෙම තිබිලා වුණත් දැන් මේ කොවිඩ් වගේ එකක් ආවොත් එහෙම සමාලයට හැදෙන්න පුළුවන්. ඉතින් ඒවා පරිසරයෙන් එන තර්ජන අපිට ඒවා වළක්වන්න බෑ. ඉතින් අපි පුළුවන් තරම් කරනවා. නැත්නම් අපි ඇඟ ඇතුළේ ඉමුනිටි හදාගෙන තිබ්බොත් මේකට වුණත් ඔරොත්තු දෙන්න පුළුවන්. අන්න ඒ වගේ අභ්‍යන්තරව ආයතනයේ ඇතුලේ ශක්තියින් වැඩි කරගෙන තිබුණොත් දුර්වලතා අඩු කරගෙන බාහිර පරිසර තර්ජන වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවා මගහැරලා තියෙන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. වෙනස් වීම අවිනිශ්චිතතාවය නිසා අනිවාර්යයෙන්ම සිදුවෙන එක තමයි වෙනස් වීම.
right අවිනිශ්චිතතාවය නිසා සිදුවන දේ තමයි වෙනස් වීම. ඉතින් අපිට වෙනස් වීම වළක්වන්න බෑ, පාලනය වෙන්න බෑ. දැන් අද තියෙන ලෝකය නෙමෙයි තව තත්පර 10කින් තියෙන ඊට වඩා වෙනස් ලෝකයක්. ඒ ඒ වගේ අවස්ථාවලදී නම්‍යශීලී ලෙස සමහරට පොඩි ටයිපින් මිස්ටේක්ස් තියෙන පොඩ්ඩක් බලන්න මේ නම්‍යශීලී ෆ්ලෙක්සිබිලිටි नम्यशीली प्रतिचार प्रतिचार සැලසුම් කිරීමේ ක්‍රියාවලිය පළවෙනි එක තමයි විශ්ලේෂණය. පළවෙනි එක තමයි විශ්ලේෂණය. ඒතර විශ්ලේෂණය සම්බන්ධයෙන් ඊළඟ හෑන්ඩ් අවුට් එකේදී මම කතා කරනවා. විශ්ලේෂණය මම කලින් දවසේ කතා කරා වගේ පරිසර තුනක්. බාහිර පරිසර තුනක් අපි කැඩුවාම මම නැවත ගියොත් මම බෝඩ් එකට යනවා. विद्यात्मक विस्तर उपकल्पना बाउंड्री गहरीबल अभ्यंतर परिसर मेक मेती तरंगकारी परिसर मेक ගෝලීය ග්ලෝබල් එනවයිමරි දේශීය එමත උපක්‍රමික ටැක්ටිකල් එනවයිමරි මේ විදිහට පරිසරය අපිට කඩා ගන්න පුළුවන්. කොහොම වුණත් මේ සීලම දේවල් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන සීලම දේවල් බාහිර පරිසරය බාහිර පරිසරය මේක තමයි අභ්‍යන්තර පරිසරය. මේකේ තමයි ශක්තියන් සහ දුර්වලතා තියෙන්නේ. මේ බාහිර පරිසරයේ තමයි අවස්ථා සහ තර්ජන තියෙන්නේ. ඒතර අපිට අපි අරුණාම කර්මාන්තය ඇතුලේ ඉන්නවා තව තරංග කරුවන්. මේ බැංකුව අරුණාම තියෙන අනිකුත් සියලුම මුල්‍ය ආයතන තරංග කරුවන් වෙනවා. ඒතර මේ සියලුම තරංග කරුවන්ටත් අපිටත් බලපානවා මේ බාහිර පරිසරයේ තියෙන ආර්ථික සාධක, දේශපාලන සහ නෛතික සාධක, සමාජ සංස්කෘතික සාධක, ඒ වගේම තාක්ෂණික සාධක නේ. ඒ විශ්ලේෂණය අපි කරන්න ඕන. විශ්ලේෂණය කියලා අපි කරන්නේ මෙන්න මේ පරිසර ටික අභ්‍යන්තර සහ බාහිර පරිසර සියල්ල හොඳින් විශ්ලේෂණය කරන එක. සැලසුම් කරන්නේ කරන්න ඕන, plan හදන්න ඕන. දැන් මේ පරිසර සාධකත් එක්කලා අනාගතයේදී අපි මොන මට්ටමකටද යන්නේ? අපේ
අලෙවිය කොච්චර මට්ටමකට වැඩි කරගන්නවද? අපේ ශාඛා ජාලය කොච්චර මට්ටමකට වැඩි කරගන්නවද? අපේ සේවක සංඛ්‍යාව කොයිතරම්ද? තාක්ෂණය මොන වගේද? ඒ විවිධ සැලසුම් තියෙනවා. එතකොට මේ විවිධ සැලසුම් හදන්නේ අවසානයේදී අපේ ටර්න්ඕවර් එක වැඩි කරගන්න. අපි ශාඛා ජාලය වැඩි කරන්නේ ශාඛා ජාලය වැඩි කරන්න ඕනේ නැහැ නෙමෙයි, ඒ හරහා ටර්න්ඕවර් එක වැඩි කරගන්නනේ. හරි. ගනුදෙනුකාර පංගුව වැඩි කරගන්න. ඒ ගනුදෙනුකාර පංගුව තියෙන්නේ ඊට පස්සේ ලාභය, ඒ ආයතනයේ වර්ධනයට අවශ්‍ය දේ සාධක අත්පත් කරගන්න. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න ඕන සහ අනිවාර්යයෙන්ම පරිසරය අන්සර්ටන් නම් මේ අපි මේ හිතන දෙයට වඩා මාසයක් දෙකක් තුනක් ඇතුළත මේ වෙනස් වෙනවා පරිසරය. එතකොට අපිට අපි හිතන දේම ක්‍රියාත්මක කරන්න බෑ. එතකොට පොඩ්ඩක් පාලනය කරන්න මොනවාද ඩීවියේෂන්ස්? අපි හිතපු දේ මොනින්ද ඈත් වෙන්නේ? එතකොට අපි ඒක හැම නිවැරදි කරන්න ඕන. පස්සට පස්සට ගියලා. එතකොට මේ විදිහට ප්‍රධාන කොටස් කීපයකට අපිට කඩා ගන්න පුළුවන් විශ්ලේෂණය කිරීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පාලනය. එතකොට මේ විශ්ලේෂණය කියන එක මේ හැම තැනදීම වැදගත් වෙනවා. හේතුව මේ පාලනයේදී තමයි අපි තේරුම් ගන්නේ කොතනද අපි ඉන්නේ කියලා. පිටිපස්සට ගිහිල්ලා ක්‍රියාත්මක කිරීම අපි විශ්ලේෂණය කරන්න ඕන. ක්‍රියාත්මක කිරීම වැරදිද කියලා. එතකොට පාලනය කරන එක විශ්ලේෂණය කරලා බලන්න ඕන මේ අපි පාලනය කරන ක්‍රමවේදය හරිද කියන එක. සැලසුම් කරනේ විශ්ලේෂණය කරලා බලන්න ඕන මේ සැලසුම් කරන ක්‍රමය අපි හරිද කියන එක. එතකොට මේ බාහිර පරිසර සාධක විශ්ලේෂණය කරන වගේම අපි මේ ක්‍රියාත්මක කරන ආකාර විශ්ලේෂණය කර කර බලන්න ඕන අපි හරිද කියන එක. එතකොට ඒ හින්දා අපිට විශේෂ කොටස් හතරකට අඩා ගන්න පුළුවන්. එතකොට විශ්ලේෂණය මේ හැම අවස්ථාවකදීම වැදගත් වෙනවා. එතකොට ඒකට තමයි ඉහළ කළමනාකාරීත්වය ඉන්නේ. ඉහළ කළමනාකාරීත්වය මෙන්න කෝපරේට් මැනේජ්මන්ට් එක මෙන්න මේ උඩ ඉඳගෙන සැලසුම් සකස් කරනවා, මේ විශ්ලේෂණය කරනවා, අවශ්‍ය නිවැරදි කිරීම කරන්න මේ පල්ලෙයා ඉන්න අයට මඟ පෙන්වනවා. එතකොට මේ ගොඩක් වෙලාවට ඉන්නේ මේ ක්‍රියාත්මක කිරීමේත් පාලනය කිරීමේදීත් ඔපරේෂනල් ස්ටාෆ් එක, පල්ලෙයා ශාඛා ජාලයේ හෝ මේ ගනුදෙනුකරුවන් සමග ඍජුව සම්බන්ධ වෙන කණ්ඩායම. අපිට ඒ නිසා අපිට පුළුවන් සැලසුම් කරණය ප්‍රධාන කොටස් දෙකකට, දැන් අලෙවි සැලසුම් කරණය විශේෂයෙන්ම කොටස් දෙකකට කඩා ගන්න. පළවෙනි එක තමයි ආයතනයේ උපාය මාර්ග කළමනාකරුවන්, එහෙම නැත්නම් ඊළ කළමනාකරුවන් සම්පූර්ණ සැලැස්මක් හදනවා අලෙවියත් ඇතුළත් ආයතනයේ අනාගතය කොහොමද වෙන්න ඕන කියලා. ඒතර ඒවා උපාය ස්ට්‍රැටජි මත පදනම් වෙච්ච ආයතනයේ ගමන් මඟ තීරණය කරන සැලසුම් කරණය. ඒතර ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා, තරඟකරුවන්ගේ ක්‍රියාකාරකම්, ආයතනයේ තියෙන ශක්තිය, මේ දේවල් මේ මත තමයි මේ සැලසුම් කරන්නේ. ඒතර ඒක කරන්නේ ටොප් මැනේජ්මන්ට් එක. ඊළඟට මෙහෙයුම් ක්‍රියාවලිය, මේ ක්‍රියාත්මක කිරීම, පාලනය කිරීම කියන කොටස් දෙක ඇතුලේ අපිට සැලසුම් කරණයක් කරන්න ඕන. ඒතර අපි සැලසුම් කරන ක්‍රියාවලිය ගත්තාම උගල දන්නා ඕනම ආයතනයකට අපි ඒකක වලට කඩාගෙන තියෙන්නේ. දැන් ඒ ඒකක වල නියෝජිතය තමයි උපාය මේ කෝපරේට් මැනේජ්මන්ට් එකේ ඉන්නේ. අපි ඒකක වලට කියනවා ස්ට්‍රැටජික් බිස්නස් යුනිට්ස්, උපාය මාර්ගික ව්‍යාපාර ඒකක. අලෙවිකරණය ගත්තොත් එහෙම, එතකොට ඒකේ ඉහළම ඉන්නවා හෙඩ් ඔෆ් මාකටින් කියලා එක්කෙනෙක් ඉන්න පුළුවන් නේ. නම වෙනස් වෙයි. සමහර තැන් වල DGM මාකටින් කොහොම හරි නම වෙනස් වුණාට යම් පුද්ගලෙක් එතන ඉන්නවා. ඒතර එයා තමයි අර ඉහළ සැලසුම, උපාය මාර්ග සැලසුම සකස් කරන්න සම්බන්ධ වෙන පුද්ගල. ඒතර එයාගෙන් පල්ලෙහා තව ස්ටාෆ් එකක් ඉන්නවා. ඒතර ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන මට්ටමේ. ඒතර හෙඩ් ඔෆ් මාකටින් ඇතුළු ඒ කණ්ඩායමට අපි කියනවා ඒ එකකේ එක ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් එකක්. අපි ගත්තොත් ශාඛා ජාලය වෙනම එක්කෙනෙක් නම් හැන්ඩල් කරන්නේ. ඒතර ශාඛා ජාලය ඇතුළු ඒකේ ඉන්න කාර්ය මණ්ඩලය ඒක එක ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් එකක්. මානව සම්පත් ගත්තොත් එක ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් එකක්. වගේ එක එක ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් තියෙනවා. ඒතර මේකේ වැදගත්ම SBU එක තමයි මාකටින් SBU එක. අනිත් එක channel SBU එක වෙන්න පුළුවන්. channel එක වෙනම තියෙනවා. කේක විදියට කඩා ගන්න පුළුවන් මේ පාලනය කිරීමේ පහසුදාක. මේ මෙහෙයුම් ක්‍රියාවලිය මත පදනම් වෙලා කරන සැලසුම මෙන්න මේ ක්‍රියාත්මක කිරීම සහ පාලනය. එතකොට ඒක ඇවිල්ලා අර උපාය උඩින් එක්කෙනාගේ යටතේ තියෙන සැලසුම් කරන්නේ අපිට පුළුවන් ඔපරේෂනල් ප්ලෑන් එකක් විදියට සකස් කරන්න. ඒතර ඒක ඇතුලේ වෙනස්කම් කර කර අපි බලනවා උපාය මාර්ගික සැලසුම් කරණයේදී අත්පත් කරගන්න ඕන ඉලක්ක අත්පත් කරගන්න පුළුවන්ද කියලා. පැහැදිලිද? ඒතර ඒතනත් බැරි වුණාම තමයි ඔන්න අපි ඊට පස්සේ පිටිපස්සට ගිහිල්ලා අර අපේ මූලික සැලසුම වෙනස් කරන්න උත්සාහ කරන්නේ. එතකන් අපි බලනවා
බාහිර අර අපි නිමවමක අලවිය අඩු වෙනකොට කිව්වනේ බාහිරව තියෙන ෆීචර්ස් වෙනස් කරලා බලනවා මේ භාණ්ඩේ. එහෙම තමයි ඊට ඉතිසෙල්ලා ප්ලේස් එක ප්‍රොමෝෂන් ප්‍රයිස් වෙනස් කර කර බලනවා අලවිය වැඩි කරගන්න පුළුවන්ද කියලා. බැරිම වුණාම තමයි අපි ප්‍රොඩක්ට් එකට යන්නේ. ප්‍රොඩක්ට් එකේ ප්‍රොඩක්ට් ෆීචර්ස් තමයි ඉස්සෙල්ලා වෙනස් කරලා බලන්නේ වෙනස් කරගන්න පුළුවන්ද කියලා. බැරිම වුණොත් තමයි අපි කෝ ප්‍රොඩක්ට් එක වෙනස් කරන්න උත්සාහ කරන්නේ. මොකද ඒක රිස්කි වැඩක්. ඒ වගේ තමයි අලෙවි සැලසුම් කරනේදී පල්ලෙයා ස්ට්‍රැටජි SBUs වල තියෙන ඇක්ෂන් ප්ලෑන්ස් රයිට් ඒවා වෙනස් කර කර බලනවා අපිට පුළුවන්. මොකද එතනත් ඇක්ෂන් ප්ලෑන් 3-4ක් තියෙනවා. ඒවා වෙනස් කර කර බලනවා අපිට අපේ ඉලක්කවලට එන්න පුළුවන්ද කියලා. එහෙමත් බැරි නම් ඒ කියන්නේ අපේ සැලැස්මේ වැරද්දක් තියෙනවා. ඒතර ආය අපි පිටිපස්සට ගිහිල්ලා සමස්ත සැලැස්මම වෙනස් කරනවා. ඒතර ඒක ටිකක් අවදානම් සාගත සහ කල්ගත වෙන වැඩක්. අර පල්ලෙයා මට මේවා පහසු ඒවා. අපි උදාහරණයක් විදියට බ්‍රාන්ච් එක ලොකේෂන් එක. බ්‍රාන්ච් එක ලොකේෂන් එකේ ප්‍රශ්නයක් නිසා අපේට මාකටින් කරගන්න බැරි නම් ඉතින් අපිට අද්දාලා අර ඔපරේෂනල් බෑන් එක ඇතුලේ මේ ලොකේෂන් එක shift කරන්න බලනවා හොඳට මාකට් ඇට්‍රැක්ෂන් එකක් තියෙන තැනකට. ඒතකොට එහෙම නැත්නම් බ්‍රාන්ච් එකේ පෙනුම, ශාඛාවේ පෙනුම. පෙනුම නම් අපි ඊට පස්සේ උත්සාහ කරනවා මේ පෙනුම වෙනස් කරන්න. අන්න ඒ වගේ පල්ලෙයා මට මේවා තමයි කරන්නේ. අර උඩ තියෙන දේවල් නෙමෙයි. එහෙම නැත්නම් අපි door to door ප්‍රොමෝෂන් කරනවාද, seasonal campaigns කරනවාද, එක එක සැලැස්ම වල තියෙනවා. ඒ සැලැස්ම වල සීලු දෙයින්ම අපි අපේක්ෂා කරන්නේ turnover එක එහෙම නැත්නම් පිරිවැටුම කියන එක වැඩි කරගන්න. මෙහිම ක්‍රියාවලිය මත. ඉතින් අපි ගත්තොත් අලෙවි සැලසුම් ක්‍රියාවලිය මේ විදියට හඳුනා ගන්න පුළුවන්. මේක මම දකුණු අතට දැම්මට මේක ඔන්න එක යට එක එන විදිහට සකස් කරගන්න පුළුවන්. දැන් අලවි අරමුණු වලින් පස්සේ අලවි උපාය මාර්ග රයිට්. මේ මෙතන අලවි අරමුණු වලින් පස්සේ අලවි උපාය මාර්ග. ඒක දෙකක් නෙමෙයි. අරමුණු ආයතනික අරමුණු අලවි කරන විග්‍රහණයක් කරලා අපි බලන්න ඕන. අර පරිසර විශ්ලේෂණය කරලා බලන්න ඕන. ඊට පස්සේ අවශ්‍ය නම් මේ ශක්තියේ දුර්වලතා ඒ විශ්ලේෂණ තියෙන. දැන් අලවි කරන විග්‍රහණයේදී ගොඩක් වෙලාවට අභ්‍යන්තර තියෙන දේවල් අපිට බලා ගන්න පුළුවන්. රයිට්. මේ දෙකම විශ්ලේෂණ ක්‍රියාවලිය දෙකක්. ඊළඟට තමයි අපි අරමුණු සකස් කරගන්නේ ආයතනික අරමුණු වලට අනුකූල වෙන විදිහට අලවි අරමුණු සකස් කරගෙන උපාය මාර්ග වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇගේම සහ පාලනය. මේ විදිහ තමයි අලවි කරන සැලැස්මක් අපිට සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ආයතනික අරමුණු. ආයතනයට සැලසුම් ක්‍රියට අවශ්‍ය දිශාව. දැන් ආයතනයට තියෙනවා විවිධ අරමුණු. ආයතනයේ අයිතිකරුවන්ගේ දර්ශනය, රටේ දර්ශනය, ඊළඟට සමාජමය අවශ්‍යතාවයන් ගොඩක් දේවල් තියෙනවා. සමාජලාට ලාභයම විතරක් නෙමෙයි. තේවෙනි දේවල් බලපානවා ආයතනයේ අරමුණු සකස් කරගන්න. අපිට පුළුවන් අරමුණු ගොඩක් වෙලාවට quantifiable ඒවා විදියට unquantifiable ඒවා. ඒකට මේ quantifiable ඒවා කියන්නේ ගොඩක් වෙලාවට objective objects එහෙම නැත්නම් මේ targets objective වාස්තවික. ඒක මේ වෙනස් වෙන්නේ නැහැ. මේ එහෙම නැත්නම් ඒක මේ එක එක පුද්ගලයානුව වෙනස් වෙන්නේ නැහැ. පුද්ගලයානුව වෙනස් වෙන්නේ නැහැ. ඒ අනිත් ඒවා unquantifiable එහෙම නැත්නම් මේ subjective පුද්ගල බද්ධ සාධක පුද්ගල බද්ධ අරමුණු. ඉතින් ගොඩක් වෙලාවට ගණනය කරන්න බැරි අරමුණු තමයි unquantifiable ඒවා විදිහට කියන්නේ ඉලක්කම් වලින් සඳහන් කරන්න බෑ. ඒතර මෙහෙවර ප්‍රකාශයේ ගොඩක් වෙලාවට මේ unquantifiable එහෙම නැත්නම් ගණනය කළ නොහැකි අරමුණු අඩංගු වෙනවා. ඒතර වර්තමානයේ ඉඳන් අනාගත තත්ත්වය අත්පත් කරගන්න කොහොමද කරන්න කියන එක. ඒතර ඒක සීලුම පාර්ශවකරුවන්ට දැනු දෙනවා. ඒතර ආයතනික අරමුණු වල ආයතනික දර්ශනය සහ ආයතනික දැන් මෙතන සැලසුම් කරන ය සරලව තමයි සලකන්නේ. මොකද අපි වැඩිම අලවි සැලසුම් කරණයට යොමු වෙන නිසා ගොඩක් විස්තර කරන්න මෙතනදී මේක සම්බන්ධයෙන් ආයතනයේ දර්ශනය සහ ආයතනයේ මෙහෙවර ප්‍රකාශය සම්බන්ධයෙන් අවශ්‍ය නැහැ මේ ටික ප්‍රමාණවත්. ඊළඟට තමයි අපි අලවි කරන මේ ඒතොර මේ අරමුණු සකස් කරගන්න ඕන. මේ අරමුණු ස්මාර්ට් වෙන්න ඕන. මේ ආයතනයේ සැලැස්මේ තියෙන අරමුණුත් අලවි කරනයේදී මෙතන සකස් කරන අලවි අරමුණුත් ස්මාර්ට් වෙන්න ඕන.
ස්මාර්ට් කියන්නේ ඇත්තටම ඒ ස්මාර්ට් අරමුණු වෙන්නේ අනිවාර්යයෙන්ම ක්වොන්ටිෆයබල් ඒවා ගණනය කරන්න පුළුවන් ඒවා වා ස්මාර්ට්. තව ගණනය කරන්න බැරි අන්ක්වොන්ටිෆයබල් ඒවා තියෙනවා. ස්මාර්ට් කියන්නේ මොකද්ද? එක්සැම්පල් එකක් දීලා තියෙනවා ලාභදායිතාව. ආයතනයේ සමස්ත ලාභදායිතාව. ඒක මොකද ආයතනයේ ලාභය කියන්නේ තවත් ක්‍රියාකාරකම් තියෙන්න පුළුවන්. ඒ සියලු දේවල්ම අයිති වෙනවා ලාභයට. ඒක ස්මාර්ට් කියන්නේ මොකද්ද? ස්මාර්ට් නැත බෝඩ් එකට යනවා. ඊළඟට පොඩ්ඩක් කතා කරමු. स्पेसिफिक निश्चित स्पेसिफिक निश्चित लाभ गणधनकार पर्सेंटेज निश्चित टर्न ओवर निश्चित अरमुण निश्चित वेन्नोन अरमुण स्मार्ट क्वांटिफाई कर अनिवार्य में निश्चित वेन्नोन अलेवी सेलसुम करने व्हाट इज द ट्यूट नेम के लिए अलेवी सेलसुम करने निश्चित मणिन्न पुलवांग क्वांटिफाइबल मणिन्न पुलवांग निश्चित काले स्पेसिफिक स्मार्ट अरमुण निश्चित काल सत्यवांग අලෙවි විගණනය කරනකොට අලෙවි කාර්යසාධන නැංගිස පරිසරය ආරමුණු උපයම් ඒ වගේ දේවල් කරන එක. ඒතර මේ විගණනයම තමයි වෙන මේ අංශ ආර්ණය වෙන්න ඕන. බාහිර සාර ශුද්ධ පරිසරය මෙතින් අරම ඉස්සලා බෝඩ් එක ඇඳපු එකම ග්ලෝබල් එන්වයර්න්මන්ට් ටෙක්නිකල් එන්වයර්න්මන්ට් कॉम्पिटिटिव एनवायरमेंट तरंकारी पारे सह मे अपे अभ्यंतर पारे बैंक बैंक अभ्यंतर मे पारर सियाल आवरण वेन्नो नोन अलव विघ्नेट विश्लेषण अभ्यंतर पारे अलव अलव मिश्र शील दीवाम बाहर सह पारर अभ्यंतर शील दीवाम आवरण वेनो मे विघ्न लेकिन अदर कौन स्वट अपॉर्चुनिटी स्ट्रेंथ एक सरल संधान करोत्म अपॉर्चुनिटी
වාසිදායක අපේ අරමුණ අත්පත් කරගන්න උදව් වෙන වාසිදායක බාහිර සාධකයක් වෙනවා. ඒතර වාසිදායක බාහිර සාධකයක් ඔපොසිට් එක වාසිදායක අභ්‍යන්තර සාධකයක් ස්ට්‍රෙන්ත් එකක්. එතකොට එහෙනම් අපි ස්ට්‍රෙන්තස් වැඩි කරන්න ඕන මේ ඔපෝචුනිටීස් අත්පත් කරගන්න නම්. ඒතර ත්‍රෙට් එකක් කියන්නේ අවාසිදායක බාහිර සාධකයක්. වීක්නස් එකක් කියන්නේ අවාසිදායක අභ්‍යන්තර සාධකයක්. ඒතර මේ ඔපෝචුනිටීස් සහ ත්‍රෙට්ස් මම ඉස්සෙල්ලා කිව්වා වගේ තියෙන්නේ බාහිර පරිසරයේ. ඒක තරගකාරී පරිසරයේ වෙන්න පුළුවන්, උපක්‍රමික පරිසරයේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෝලීය පරිසරයේ වෙන්න පුළුවන්. ඒවා අපිට පාලනය කරන්න බෑ. ඒවා ඒ පරිසරයේ අවිශ්චිතතාවය නිසා සිදුවෙන දේවල්. අපිට පාලනය කරගන්න පුළුවන් ඒවා තමයි ඉස්සෙල්ලා කිව්වා වගේ අභ්‍යන්තර ශක්තියන් සහ අභ්‍යන්තර දුර්වලතා, එහෙම නැත්නම් වාසිදායක අභ්‍යන්තර සාධක සහ වාසිදායක අවාසිදායක අභ්‍යන්තර සාධක. ඒතර අපි කරන්න ඕන මොකද්ද? වීක්නසස් අඩු කරන්න ඕන. අපිට තියෙනවනම් සේවක මණ්ඩලයේ පුහුණුව සම්බන්ධයෙන් ගැටලු, අපි පුහුණුව ලබා දීලා සේවකයන්ගේ ශක්තියින් වැඩි කරන්න ඕන. සේවක මණ්ඩලයේ විනය පිළිබඳ ගැටලු තියෙනවනම් ඒවා විසඳන්න ඕන. කල්චර් එක ප්‍රශ්න තියෙනවනම්, ස්ට්‍රක්චර් එක ප්‍රශ්න තියෙනවද, ඒවා අවාසිදායක සාධක තමයි. දැන් අපි හිතමු ශාඛා ජාලයේ පිහිටීම පිළිබඳ ලොකේෂන් ප්‍රශ්න තියෙනවනම්, ආයි ටෙක්නොලොජි ප්‍රශ්න තියෙනවනම් ඔක්කොම අවාසිදායක අභ්‍යන්තර සාධක. අපි ඒවට විසඳුම් දෙන්න ඕන කළමනාකරුවන් විදියට. අභ්‍යන්තර සාධක වාසිදායක දේවල් වැඩි කරගන්න. ඒතර අවාසිදායක දේවල් අඩු වෙනකොට වාසිදායක දේවල් ඉබේම වැඩි වෙනවා. බැලන්ස් එකක්. ඒතර ඔය යම්කිසි සම්පත් ප්‍රමාණයක් සාධක ප්‍රමාණයක් තියෙනවා ආයතන ඇතුලේ. ඒතර ඒක බැලන්ස් වෙන එක තමයි වෙන්නේ. අනිත් ඒවා අපි පිටින් ගන්න ඕන. අපි හිතමු තාක්ෂණය හොඳ නැත්නම් අපි තාක්ෂණය පිටින් ගන්න ඕන. ඒ වගේ දේවල් අභ්‍යන්තර කරන්න පුළුවන් දේවල් තියෙනවා, බාහිරින් ගන්න දේවල් තියෙනවා. කොහොම වුණත් අපි කරන්න ඕන කළමනාකරුවන් ඒක කළමනාකරණය කරන්න ඕන. ඒකට තමයි කළමනාකරුවෝ ඉන්නේ. අභ්‍යන්තර අවාසිදායක දේවල් අවම කරලා වාසිදායක දේවල් වැඩි කරලා ඒකට ශක්තියින් වැඩි කරලා තර්ජන බැහැර කරන්න ඕන. අපිට තර්ජන වලට මූණ දෙනවා කියන්නේ තර්ජන බැහැර කරනවා, තර්ජන අයින් කරනවා. අයින් කළා තියෙන වාසිදායක බාහිර සාධක වෙච්ච අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන harness the opportunities bypassing the threats using internal strength minimizing internal weaknesses. මේ සාධක විශ්ලේෂණය කරාට පස්සේ එමතන හඳුනාගත්තට පස්සේ SWOT analysis එකෙන් ඊළඟට අපි අලෙවේ අරමුණු සකස් කරනවා. ඊට අපිට පුළුවන් අරමුණු විදියට market share, turnover, අලෙවිය turnover, මේ improve or increase the brand image, සන්නම් නාමල ප්‍රතිරූපය කොහොමද අපි ඊළ රංවන්නේ, කොහොමද කොහේ වුණත් මිනිසුන්ගේ ඔළුවේ අපේ බ්‍රෑන්ඩ් නේම් එක තියෙන්න මොනවද අපි කරන්න ඕනේ. ඒකට ගොඩාක් දේවල් මාකටියර්ස් වලට කරන්න තියෙනවා. ඒවා ප්‍රොමෝෂන් වෙන්න පුළුවන්, ඊළඟට ෆිසිකල් එවිඩන්ස් වෙනස් කරනවා වෙන්න පුළුවන්, සර්විස් ක්වොලිටි වෙනස් කරලා වෙන්න පුළුවන්. ඔය ගොඩක් දේවල් තියෙනවා මේ බ්‍රෑන්ඩ් නේම් එක වැඩි කරගන්න. මෙම අරමුණු අලෙවි මිශ්‍රයේ සංරචකයන් වෙනස් කරමින් අත්පත් කර ගැනීම අලෙවිකරණය. ඒතකොට මේවා මේ වෙනස් කරගන්න පුළුවන් අර අපි අන්නර කිව්ව අලෙවි මිශ්‍රයේ දේවල් වෙනස් කරගැනීම තමයි මේ අලෙවි අරමුණු. මොකද මූලික වෙළඳපොළ මාකට් ෂෙයා එක වැඩි කරගන්නවා කියන්නේ අපේ ටර්න් ඕවර් එක වැඩි වෙනවා, ඩිස්ට්‍රිබියුෂන් එක වැඩි වෙනවා, ජියෝග්‍රැෆිකල් ඩිස්ට්‍රිබියුෂන් එක වැඩි වෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රොනික ඇක්සස් දැන් අද වෙනකොට ජියෝග්‍රැෆිකල් ඩිස්ට්‍රිබියුෂන් එකකට වඩා, ජියෝග්‍රැෆිකල් ඇක්සස් එකකට වඩා, ඒ කියන්නේ මාකට් ප්ලේස් එකකට වඩා මාකට් ස්පේස් එකේ තමයි අවස්ථාව අපි ගන්න ඕන. මොකද තාක්ෂණය ඉතාම ඉහළම මට්ටමකින් මුල්‍ය කර්මාන්තය ඇතුලේ තියෙන නිසා. ඒ තරඟකරුවන්ට වඩා අපේ නිමැවුම් තක්ගාලා මොනවා රිසර්ච් එන්ජින් එකේ Google, Yahoo, Bing ඒවයි ගියාම ගාපු ගමන් අපේ ප්‍රොඩක්ට් එකක් පේන්න මොනවා හරි එහෙම තියෙන්න ඕන. දැන් ඉස්සරහදී අපි කතා කරනවා channel management කරනකොට මොනවද ඒ වගේ තියෙන දේවල් කියලා. ඒ වගේ ගොඩක් දේවල් කරන්න අවශ්‍ය වෙනවා අපේ turnover එක, market share එක, ඒ වගේ දේවල්
වැඩි කරගන්න. එතන cost income ratio right profitability ගොඩක් දේවල් තියෙනවා. ඒවත් එක්තරා විදිහකට දැන් මේක ඍජුවමයි තියෙන්නේ නැහැ මේ මාකටින් වලට cost income ratio කියන එක. නමුත් අපිට පුළුවන් නම් මාකටින් cost එකට මාකටින් income එක relate කරන්න අපි ඒකත් manage කරන්න ඕන. දැන් මේක සමස්ත cost income ratio ගත්තොත් බැංකුවේ සමස්ත ක්‍රියාවලිය මේකට සම්බන්ධ වෙනවා. දැන් මලවි කරනන් සිදිනොත් ඒව භාවිත කරන්න පුළුවන්. දැන් අලවි කරනේදී මූලිකවම market share turnover brand name ඔයගේ දේවල් තමයි භාවිත වෙන්නේ. මොකද ඉවෙන් අපි කරන්න ඕන මොකද්ද? competitive advantage තරඟකාරී වාසිය. හරි එතකොට ඒ කියන්නේ තරඟකරුවන්ට වඩා අපි වාසිදායක තත්වයක ඉන්නවා. රේස් එකේ අපි ඉස්සරහින් ඉන්නවා. මාකට් ලීඩර් වෙළඳපොළ ප්‍රමුඛයා වීම. එතකොට අපි තමයි ලීඩර් මාකට්. එතකොට අපි තමයි මාකට් එකට ට්‍රෙන්ඩ්ස් නැමියාවන් තීරණය කරන්නේ අපි තමයි. මොකද අපි කරන විදියට තමයි. එතකොට අපේ ෆලෝවර්ස්. එතකොට අපි මාකට් ලීඩර් අනිත් අය මාකට් ෆලෝවර්ස්ලා වෙනවා. එතකොට අපිට ගැප් එක වැඩි කරගන්න අපිව පහු කරන්න බැරි වෙනවා අනිත් අයට. රයිට්? අනිත් එක බාගේනින් පවර්. හරි? මම ඕගලන්ට අර ඉන්කම් ඉක්වේෂන් එකේදී බැංකර්ස් ඉක්වේෂන් එකේදී කිව්වා කොහොමද බැංකුවක් බාගේනින් පවර් එක භාවිත කරලා මාකට් ෂෙයා එක වැඩි කරගන්නේ කියලා නේ. තමන්ගේ ශක්තියෙන් වැඩි කරගත්තයින් පස්සේ බාගේන් කරන්න පුළුවන් තරඟකරුට. මොකද බාගේන් කරන්නේ තරඟකරුට රහිව. දැන් කස්ටමර් වෙනවා ලෝන් එකක් ගන්න ඇඩ්වාන්ස් එකක් ගන්න ලෝන් එකක්. ඒකේදී ඉන්ට්‍රස්ට් රේට් එක කස්ටමර් ලොකු ලෝන් එකක් නම් විශාල එකක් නම් අනිවාර්යයෙන්ම කස්ටමර්ට තමයි බාගේනින් පවර් එක තියෙන්නේ. ඉදිරියේදී අපි කතා කරනවා මේ තරඟකාරී පරිසරය කොහොමද අපි හැන්ඩල් කරන්න කියලා. ද කස්ටමර් කියන රේට් එකට තමයි අපිට ණය දෙන්න සිද්ධ වෙන්නේ. ඒතර ඒකෙදී අපිට වාසියක් ගන්න පුළුවන් වෙන්නේ අපේ අභ්‍යන්තර පිරිවැය මෙහෙයුම් පිරිවැය අවම කරගෙන තිබ්බොත් අපිට පුළුවන් අපේ ලාභයෙන් යම් ප්‍රමාණයක් අඩු කරගෙන හරි ගනුදෙනුකරු කියන පොලි ප්‍රතිශතයට එකඟ වෙලා ගනුදෙනුකරුව දිනා ගන්න. ඒතර අපි ඊට පස්සේ එතනින් වෙන ආවාසිය ක්‍රොස් සෙලින් වලින් වෙන වෙන දේවල් වලින් ගාස්තු පාදක ආදායම වැඩි කර ගැනීමෙන් ආවරණය කරගන්න ඕන. ඒක මේ අලෙවිකරුගේ මේ උපාය මාර්ගය ස්ට්‍රැටජි එක රයිට් පළවෙනිම දෙන්න ඕන මේ. එතකොට ඒකෙදි බාගේන් කරන්න පුළුවන්කම තියෙනකොට ඒ හැකියාව ඇති වෙනවා මෙන්න මේ ශක්තියින් වැඩි කරගත්තොත් ඒවා එක්තරා විදිහකට මෙන්න මේ 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 අරමුණු විදිහට අපිට සකස් කරගන්න පුළුවන්. එමෙත අරමුණක් විදිහට අපිට මේ බාගේනින් පවර්ක වැඩි කරගන්න වාසිදායක තත්ත්වයක් බාගින් පාවයක වැඩි වුණා කියන්නේ තරඟකරුට එරෙහිව අපිට ගනුදෙනුකාර පංගුව මාකට් ෂෙයා එක ලබා ගන්න පුළුවන්. උපාය මාර්ග තව පල්ලෙහාට ගියාන් පස්සේ අපි මේකට ටැක්ටික්ස් හදන්න ඕන. අපි මේකට කියන්නේ ටැක්ටික්ස් අරවා ඔබ්ජෙක්ට්ස් එතන ඔබ්ජෙක්ටිව්ස් අලෙවි ටැක්ටික්ස් මොනවද? මූලිකව අපිට සකස් කරන්න පුළුවන් STP කියන මේ ෆිලිප් කොට්ලර් විසින් හඳුන්වා දීපු එකක්. සෙග්මන්ටේෂන් මොනවාද? ටාගටින් ඇන්ඩ් පොසිෂනින්. ඉතින් අපි අලෙවිකරු තමයි සකස් කරන්න ඕන. අපේ නිමෙවුම් ගොඩක් තියෙනවා right? ඉතින් අපි නිමෙවුම් වලට අලෙවි මිශ්‍රයේදී අපි කිව්වා මේව ඇවිල්ලා කස්ටමර්ට මොනවාද? බෙනිෆිට්ස් ගොඩනම්. කස්ටමර්ට බෙනිෆිට් එකක්. අපිට නිමෙවුමක් කස්ටමර්ට බෙනිෆිට් එකක්. එයාට ප්‍රතිලාභයක් මේක. එයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන්. අපි වෙළඳපොළ හඳුනා ගන්න ඕන. ඒක සෙග්මන්ට් කරන්න ඕන. සමස්ත මාකට් එක අපිට පුළුවන් නිෂ් මාකට්, මාස් මාකට් වගේ ගොඩක් විදිහට වෙන් කරගන්න. මොකද සෙග්මන්ට් එකක් කරන්නේ ජන විද්‍යාත්මක ඩෙමෝග්‍රැෆික් ෆැක්ටර්ස්, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ආර්ථික හැකියාව, රුචි අරුචිකම්, චර්යාවන්, ඒගොල්ලෝ නිර්තලා ඉන්න කර්මාන්ත රැකියාවන් ඔය ගොඩාක් කරුණු ජන විද්‍යාත්මක කරුණු ඩිමෝග්‍රැෆික් ෆැක්ටර්ස් භාවිත කරලා අපිට පුළුවන් සමාන අවශ්‍යතා තියෙන සමාන රුචි අරුචිකම් තියෙන කණ්ඩායම් මාකට් එකේ වෙන් වෙන හඳුනා ගන්න. ඉතින් අපි ඒක ඉන්ඩිවිජුවලයිස් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නමුත් ඒක කරන්න අමාරුයි. ඒකට කොස්ට් එක වැඩි. අපිට සමස්ත වෙළඳපොළ ගන්න බෑ. සමස්ත වෙළඳපොළ ගත්තොත් එimhe අනිවාර්යයෙන්ම මිනිසුන්ගේ ඌමනා එපාකම් වෙනස් වෙන ඉඳ ඒවා සැටිස් කරන්න බෑ. right? ඒ වුණොත් අපේ මම වෙළඳපළෙන් ඉවත් වෙනවා. ඒතර අපි
differentiate දැන් මේ නිමවම අපි ඉදිරියේදී කතා කරනවා විවිධාංගීකරණය කරන්න ඕන එක එක මේ මේ මාකට් segments වලට ගැලපෙන නිසා මට එකම නිමවම segments වලට ගැලපෙන විදිහට විවිධාංගීකරණය කරන්න ඕන මම එදා උදාහරණයක් ඉදිරියට කිව්වා එලවලු නේ එලවලු සමහර අයට මැනින් මාකට් එකෙන් ගන්න අය ඉන්නවා ඊළඟට ගමේ කඩෙන් ගන්න අය ඉන්නවා ඊළඟට සුපර් මාකට් එකෙන් ගන්න අය ඉන්නවා ඒ වගේම සමහර කණ්ඩායමක් ඉන්නවා ඒ අවශ්‍ය දේවල් අරගෙන මේ ගෙවල් වලටම ඩිලිවර් කරන කණ්ඩායමක් ඉන්නවා එහෙම භාවිත කරන අය තියෙනවා ඒ වගේ ඒ ඩිලිවරි එක ඩිෆරෙන්ෂিয়েට් කරලා තියෙනවා ප්‍රොඩක්ට් එකක් නෙමෙයි දැන් ගොඩක් දේවල් අපිට ඒ කියන්නේ ප්ලේස් කියන එක ඩිෆරෙන්ෂিয়েට් කරලා තියෙනවා ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන් සෝ ඒ ඒ ඩිෆරෙන්ෂিয়েට් කරන්න පුළුවන් එහෙම නැත්නම් විවිධාංගීකරණය කරන්න පුළුවන් අපිට ඒ වෙළඳපොළ කණ්ඩය මාකට් සෙග්මන්ට් එක අඳුරගත්තොත් තමයි අනිත් එක ටාගටින් ඒතකොට ඒවට ඉලක්ක කරන්න මොනවද ඒගොල්ලන්ගේ අවශ්‍යතා මොනවද ඒගොල්ලෝ කැමති මොනවද ඒගොල්ලෝ අකමැති හරියටම ඉලක්ක කරගෙන ඉලක්ක සකස් කරගෙන පොසිෂන් කරාම අපිට පුළුවන් වෙනවා මේ ටර්න් ඕවර් එක වැඩි කරගන්න ක්‍රියාත්මක කිරීම අවශ්‍ය ඇක්ෂන් ප්ලෑන් අවශ්‍ය ඇක්ෂන් ප්ලෑන් සකස් කරගෙන ඒවා ඩිලිවර් ඒවා එක එක්කෙනාට ඩෙලිගේට් කරලා ශාඛා ජාලයට ඒතකොට ශාඛාවන් අපි ගත්තොත් බැංකුවක් ගත්තොත් ශාඛා ජාලය දෙන ශාඛා ජාලයේ අපි දැන් පරිසර විශ්ලේෂණය කරලා නැති තියෙන. ඒතකොට ඒ අදාළ ශාඛාව අයිති බ්‍රාන්ච් කමාන්ඩ් ඒරියා එක. හරි? ඒ බ්‍රාන්ච් එක අයිති කමාන්ඩ් දැන් බැංකුවකට යම් සීමාවක් තියෙනවා. ඒ සීමාවේ තියෙන ඉන්න තියෙන අවස්ථා මොනවාද තර්ජන මොනවාද තරඟකරුවෝ කවුද ඒ වගේ දේවල්. ඒතර ඒ ශාඛාවේ ශක්තියින් දුර්වලතා මොනවාද ඒ සියලු දේම අර විශ්ලේෂණයෙන් සකස් කරගන්නවා. ඒතර ඒ අනුව අපි ඇක්ෂන් ප්ලෑන් එකක් ගන්නවා. අපි හිතමුකෝ මාකට් එක තව තියෙනවා මේ ශාඛාව ගිහිල්ලා නැහැ. සමහර තැන්වල සමහර ගම්වල සමහර නගරවල මේක ගිහිල්ලා ප්‍රොමෝට් කරලා නැහැ. ඒතර අපිට ප්‍රොමෝෂන් ප්ලෑන් එකක් හදන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් ඇක්ෂන් ප්ලෑන් එක එක විදිහට හදන්න පුළුවන්. ස්පොන්සර්ෂිප් වෙන්න පුළුවන්, ස්ට්‍රීට් ප්‍රොමෝෂන් වෙන්න පුළුවන්, ඊළඟට වෙනත් දේවල් වෙන්න පුළුවන්. දැන් අපි ගම්වල එහෙම ගොඩක් වෙලාවට ඔය වගේ දේවල් කරන්නේ ගමේ ස්වාමින්වහන්සේ, ඊළඟට ප්‍රජානායකයෝ එහෙම හඳුනගෙන ඔය දැන් ගොවින අය දෙනකොට ඒ වගේ දේවල් දෙනකොට කරන්නේ එහෙමයි. එතකොට ඒගොල්ලන් හරහා අපිට පුළුවන් ගොඩක් අය එකතු වෙන්න. ඒ වගේ ගොඩක් විවිධ ඇක්ෂන් ප්ලෑන්ස් තියෙනවා. ඉතින් මේ ඇක්ෂන් ප්ලෑන්ස් අපිට දැන් මෙතනදී සරල මේ දේවල් කතා කරන්න වෙන්නේ ඉන් ඩීටේල් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ රයිට් මූලිකවම මේ සරලව මේ මොනවද මේකේ තියෙන දේවල් කියන එක තමයි හඳුන ගන්න ඕන. ඒතර මේකේ තියෙනවා ඇක්ෂන් ප්ලෑන් එහෙම නැත්නම් ක්‍රියාකාරී සැලසුම් සකස් කරන්න ඕන අවශ්‍ය සම්පත් ඒවට යොදවන්න ඕන සහ ඊට පස්සේ ඒවා එක එක අයට ඩෙලිගේට් කරන්න ඕන. ඩෙලිගේට් කරලා මෙතන ඊළඟට තියෙනවා පාලනය. පාලනය. ඩෙලිගේට් කරලා ඊළඟට බලන්න ඕන අපි බලන්න ඕන අපි උඩ තියෙනවානේ පාලනය කියන එකනේ. පාලනය. මේ සැලැස්මට අනුව සකස් කරපු ඇක්ෂන් ප්ලෑන් වලට අනුව අදාළ ප්‍රතිඵල එනවද නැද්ද කියන එක පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනද ක්‍රියාත්මක කිරීමට ඇටින් සතහන් කරගන්න පාලනය කිරීම අනිවාර්යම තියෙන්න ඕන. ඒතර කොට්ල ෆිලිප් කොට්ල මේවක ඩොකියුමන්ට් එක හදනවා නම් මෙන්න මේ කොටස් යටතේ මේක සකස් කරගන්න කියන එක පිළිබඳව මඟ පෙන්වීමක් කරලා තියෙනවා. රලවි සැලැස්මක තියෙන්න ඕන ඩොකියුමන්ට් එක තියෙන්න ඕන මේ මූලික කරුණු ටික. ඒතර විධායක සාරාංශය කියන මේ ඩොකියුමන්ට් එකේ තියෙන්න ඕන දේවල් මේ තියෙන කරන්න ඕන දේවල් තමයි. හරි. ඒතර මේක කරලා ඉවරලා ඉහළ කළමනාකාරීත්වයේ අනුමැතිය ගැනීම සඳහා ඩොකියුමන්ට් එකකට සකස් කරනවා. මේ ඕනම කෙනෙක් දන්නවා මොනවා හරි ඩොකියුමන්ට් එකක් දාදී ඒකේ පොඩි සමරි එකක් දාන්න ඕන. ඕනම පේපර්. ඒතර මේ සමරි එක බලපුවම අඳුර ගන්න පුළුවන් මේ ඩොකියුමන්ට් එක ඇතුලේ ඉන් ඩීටේල් මොනවද තියෙන්නේ කියන එක. ඒක ප්‍රයෝජනවත්කම මොකද්ද කියන එක. ඒ අනුව තමයි ඉදිරියේ ඒවා යන්න පුළුවන්. ඒතර විධායක සාරාංශය කියන්නේ අමුතුවෙන් එකතු කරන එක. අනිත් ඒවා ඔක්කොම හරි ඉහළ අපි කතා කරපු සාධක ටික ඇතුළත් කරපු ලියවිල්ලක් තමයි මේ. මොකද මේක එකපාරක් ප්‍රශ්නෙකට ඇවිල්ලා තිබුණා. පැහැදිලිද? ඒක තමයි මූලිකවම අලෙවි කරන සැලසුම්
සකස් කිරීමේදී කරන්න ඕන වැඩ පිළිවෙල. අපි ඊළඟට බලමු ඊළඟට බලමු අලෙවි උපාය මාර්ග ටිකක් ඉන්දීටේල් අලෙවි උපාය මාර්ග කියන්නේ මොකද උපාය මාර්ග තමයි වැදගත් වෙන්නේ අපට අලෙවිකරණය අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ උපාය මාර්ග ඉලක්ක හදන්න පුළුවන් අද තියෙනවා නම් මිලියන බිලියන් එක ටර්නෝවර් එක තව අවුරුද්දකින් මේක බිලියන් දෙකක් කරනවා කියන්නේ දෙගුණයක් කරනවා කියලා ඉලක්ක හදන්න පුළුවන් නමුත් ගැටලුව තියෙන්නේ ඒක අත්පත් කරගන්න අවශ්‍ය ස්ට්‍රැටජි එක තමයි ස්ට්‍රැටජි හදන එක තමයි වැදගත්ම වෙන්නේ සැලසුම් සකස් කිරීමේදී නිකන් ඉලක්කම් ටිකක් දාන එක විතරක් නෙමෙයි ඒක අත්පත් කරගන්න මොනවද අපි කරන්න ඕන ඔය වගේ දෙයක්ද කරන්න ඕන කියන එක. ඒතර ආයේ උපාය මාර්ග සකස් කිරීම සම්බන්ධයෙන් අපි ටිකක් වැඩිපුර සලකා බලමු. ආයතන තමයි උපාය මාර්ග සැලසුම් සකස් කිරීමේදී දැන් මෙතනදී ගොඩක් කලාවට දැන් මේ පරිසර විශ්ලේෂණය ගැන තමයි ටිකක් විස්තරාත්මකව කතා කරන්නේ. මොකද මේකේ යම් යම් කොටස් සම්බන්ධයෙන් කෙටි ප්‍රශ්න වලට ඇවිල්ලා තිබුණා. බාහිර පරිසරය තරඟකාරී පරිසරයම අභ්‍යන්තර පරිසරයද විශ්ලේෂණය කළ යුතුය. දැන් නැවත මම ගත්තොත් මෙන්න මේ තියෙන පරිසර තුන. බැංකුව කියන්නේ අභ්‍යන්තර පරිසරය, කොම්පිටිටිව් එන්වයරන්මන්ට් තරඟකාරී පරිසරය සහ මේ ග්ලෝබල් ටැක්ටිකල් එන්වයරන්මන්ට් බාහිර පරිසරය. එතකොට ග්ලෝබල් එන්වයරන්මන්ට්, ටැක්ටිකල් එන්වයරන්මන්ට්, කොම්පිටිටිව් එන්වයරන්මන්ට් තුනම බාහිර පරිසරය. බැංකුව අභ්‍යන්තර පරිසරය. අපි මේක මේ විදිහට කඩාගත්තේ මොකද මේ සාධක අසුරණ ආකාරයේ පහසුවෙන් වෙන් කරගන්න පුළුවන් නිසා. තරංගකාරී පරිසරය සහ අභ්‍යන්තර පරිසර විශ්ලේෂණය. මේවට එක එක මොඩල්ස් මේ පරිසර විශ්ලේෂණය කරන්න. දැන් බාහිර පරිසරය ගත්තොත් එහෙම අපිට බාහිර පරිසරයේ මම ඔයගලට සඳහන් කරා සාධක සාධක හතරක් මේ කළු ඉරි ගහලා තියෙන්නේ. මේ සාධක හතර වෙන් කරලා අඳුන ගන්න. එක කොටසකට අයි තිනවා ආර්ථික සාධක. මේක කළු ඉරක ඉඳලා අනිත් කළු ඉර වෙනකම් ආර්ථික සාධක. ඒතර ඒක බාහිර පරිසරයේ ක්‍රියාත්මක වෙනවා අපිටත් තරඟකරුවන්ටත් සියලු දෙනාටම එකම ආකාරයට. ඒ නිසා තමයි මේ ඉර මේ තරඟකාරී පරිසරය විනිවිද යන්නේ නැත්තේ. ඒතර මේ බාහිර පරිසරයේ තියෙන ආර්ථික සාධක අපිටත් එකයි තරඟකරුවන්ටත් එකයි. දැන් කොවිඩ් ප්‍රශ්න නිසා ආර්ථිකයේ ගැටලු ඇති වෙලා තියෙනවානේ. ඒ සාධක අපේ බැංකුවට කියලා තරඟකාරී බැංකුවට කියලා වෙනසක් නැහැ. ඒක වෙන විදිහට ඒගොල්ලන්ට බලපාන්නේ නැහැ. සේම්. ඒවා පොදුයි. නමුත් ගෝලීය සාධකයි අපේ සාධකයි වල යම් යම් වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. හරි. ඊළඟට මේ එක කොටසකින් අනිත් කොටස තාක්ෂණික සාධක. තව කොටසක් තියෙනවා අනිත් අතරින් එක දේශපාලන නෛතික සාධක. මොකද නීති පටවන්නේ දේශපාලන අධිකාරියසෙන්. ඒතර මේ දෙක එකට සම්බන්ධ වෙලා යනවා. දේශපාලන නෛතික සාධක සහ අනෙක් කොටස අපිට පාලනය කරන්න බැරි සමාජ සංස්කෘතික සාධක. හරි. සමාජ සංස්කෘතික සාධක. ඒක මේ කාටවත් පාලනය කරන්න බෑ. මිනිසුන්ගේ ශිෂ්ටාචාරගත වීමත් එක්ක ඇතිලා තියෙන දේවල්. මේක ගොඩක්ම psychological factors. psychological factors. මේ දේශපාලන නෛතික සාධක psychological factors නෙමෙයි. මේවා man made factors. නීතියක් පැනවුවොත් මිනිස්සු නීති සකස් කරන්නේ නේ. මිනිස්සු තමයි නීති සකස් කරන්නේ. මේවා man made දේශපාලන නෛතික සාධක, සමාජ සංස්කෘතික සාධක, psychological factors. ඒවත් මිනිස්සු විසින් සකස් කරනවා. නමුත් ඒවා ගොඩක් වෙලාවට ක්‍රියාත්මක කිරීමේදී ඒකේ ක්‍රියාත්මක වන ස්වභාවයේ වෙනසක් සිත් තියෙනවා. අපි ඒක විශ්ලේෂණය කරන්න අවශ්‍ය නැහැ මේ වෙලාවේදී. මේ සාධක. ඒතර ඊට පස්සේ තරඟකරුවන් තුල තියෙනවා යම්කිසි මට්ටමක
තරණතරීත්‍යයක් අපි එක ඉස්සරහදී කතා කරනවා. ඒක බැංකුව ඇතුලේ තියෙනවා අභ්‍යන්තර සාධක. තරග දැන් අපි ගලමු බාහිර පරිසරයේ කියන අර ආර්ථික සාධක එහෙම අඳුනගත්තාන් පස්සේ තරඟකාරී පරිසරයේ තියෙන සාධක මොනවද කියන එක. ඒතොර තරඟකාරී පරිසරයේදී අර බාහිර පරිසරයේ තියෙන ගෝලීය සහ උපක්‍රමික පරිසරයේ තියෙන සාධක වලට වඩා වෙනස් සාධක ප්‍රමාණයක් තියෙනවා. මොනවද මේ වෙනස් සාධක කියන එක අපි බලමු. මේ එක එක පර්යේෂකයන් විසින් ඉදිරිපත් කරපු ආකෘති අනුව මොඩල්ස් අනුව දැන් මේ පිලිප් කොට්ලර් විසින් හඳුන්වා දීපු මොඩල් එක. එයා කියනවා අපි තරඟකාරීත්වයේ ඉන්න තරඟකරු හඳුනා ගන්න ඕන. තරඟකාරී ආයතන වලින් එල්ලවන බලපෑමේ ප්‍රමාණය මෙන්ම අනාගතයේ ඇතිවිය හැකි තරඟකාරී තරඟකරුවන් පිළිබඳ තක්සේරුවක්. ඒතර ඉස්සරහට එන්න පුළුවන් තරඟකරුවන් දැන්ට ඉන්න අයගේ බලපෑමේ යුග පිළිබඳව අපි යම් කිසි අවබෝධයක් තියෙන්න ඕන. අපේ දැන් අපේ ශාඛාව තියෙනවා. ඒ ශාඛාව කිට්ටුවම තියෙන නගරෙම තව බැංකු ශාඛාවක් ඇරියොත් එහෙම මේ කවුද ඒගොල්ලන්ගේ එතකොට මව් සමාගමට එහෙම නැත්නම් ජාත්‍යන්තර පිටි එකක්ද ඒ වගේ ගොඩාක් දේවල් අපිට බලන්න මව් සමාගමේ කී ආකාරිතේ ඒ තුලින් ඒකට තියෙන කීර්ති නාමය අපේ වෙළඳපළට වෙන ප්‍රශ්න හරි ගොඩාක් දේවල් අපි බලන්න තරඟකරුවන්ගේ අරමුණු අනාගතයේ අපේක්ෂා කරන්නේ මොකද? ඒතර තරඟකරුවෝ මොන පැත්තටද යන්නේ? දැන් සමහර දේවල් මම කරලා සමහර දේවල් වලට යනවා. දැන් උදාහරණයක් විදිහට උකස් ව්‍යාපාරයේ ගොඩක් වෙලාවට නීතියෙන්ම සීමාयला තිබ්බා. යම් යම් බැංකුවලට, ග්‍රාමීය බැංකු, මහජන බැංකුවට ඔයගේ ආයතනවලට සීමාयला තිබ්බා. ප්‍රදේශපාලන නෛතික පරිසරය තුලින් කරපු වෙනස්කරම් වලින් මේක ඕපන් වුණා. ඕපන් වුණා. ඕපන් වුණාම අද වෙනකොට ඊට පස්සේ සමහර අය ඒක කරන්න ගත්තා. ඒ සමහර බැංකු ඒක කරේම නැහැ. මොකද අද වෙනකොට ලංකාවේ තියෙන විශාලතම බැංකු සියල්ලම වගේ උකස් කියන එක, පෝනින් කියන එක, ගෝල් පෝනින් කියන එක කරගෙන යනවා. ඒතර ඒගොල්ලන්ගේ අරමුණු වෙනස්. ඒගොල්ලෝ කාටද දැම්මේ? ඒගොල්ලෝ එහෙම කරලා කාටද, කොයි මාකට් සෙග්මන්ට් එකටද මේ ඇඩ්‍රස් කරන්නේ? එහෙම තමදන්නේ කියන එක පිළිබඳව ඔන්න මේක දැනට වේදිලා ඉන්න අය, රයිට්? ග්‍රාමීය බැංකුව, මහජන බැංකුව, වෙනත් බැංකු අඳුර ගන්න පුළුවන් වුණා. දැන් ඒක ඕපන් කරාම පස්සේ මේ ෆිනෑන්ස් කම්පැනිස් උත් මේ දේ කරනවා. ඉතින් අද ප්‍රමුඛතම නිමැවුමක් වෙලා තියෙනවා රන් භාණ්ඩ උකස් සේවාව කියන එක. තරඟකරුවන්ගේ උපාය මාර්ග ක්‍රියාත්මක වෙන වෙළඳපොළ මම දැන් මේ කිව්වේ ඒවා. වෙළඳපොළ කොටස්, අතීත උපාය වෙළඳපොළ කොටස් කියන්නේ මාකට් ෂෙයා, රයිට්? මාකට් ෂෙයා, අතීත උපාය මාර්ග මොනවද? ඒගොල්ලෝ අතීතය අනුගමනය ගමනේ කරේ අනාගතයේදී මොනවද අපේක්ෂා කරන්නේ? ඒතර ඒවා එක එක සිග්නල්ස් වලින් අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒගොල්ලන්ගේ ශක්තියන් සහ දුර්වලතා සහ ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරන ආකාරය. ඒතර ඒක ප්‍රධාන කොටස් හතරකට බෙදලා දීලා තියෙනවා. සමහර දේවල් වලට ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. සමහර දේවල් වලට විතරක් ප්‍රතික්‍රියා කරනවා. දැන් මේකත් මේ බාහිර පරිසරයේ තියෙන හින්දා මේක තර්ජනයක්. හරි, ඒක මතක තියාගන්න. අපිටත් බෑ මේ තර්ජන වලට ගිහිල්ලා කෙලින්ම හැප්පෙන්න. සමහරලාට අපි සමහර දේවල් වලට විතර රෙස්පොන්ඩ් කළා, සමහරලාට අපි නිකන් ඉන්නවා. දැන් යුද්ධයකදී වුණත් බලන්න, වෙඩි තියනවා කියන එක එහෙම තමයි. සතුරු හමුදා දෙක එකිනෙකට වෙඩි තියා ගන්නවා කියන එක එක දිගටම කරගෙන යන්නේ. ඒගොල්ලෝ ටිකක් කරනවා, පසුබසිනවා, නවතිනවා, නිශ්ශබ්ද වෙනවා, එක එක උපාය මාර්ග අනුගමනය කරනවා. ඒ වගේම තමයි දැන් මේකත් නිකන් තරගයක් කියන්නේ යුද්ධයක් වගේ තමයි. ත්‍රේ යුද්ධයේදී තමයි මේ මොනවාද වෙළඳ යුද්ධයේදී එක එක දේවල් කරනවා. දැන් ඕගලන්ට මේ දවස්වල දැක ගන්න පුළුවන්, බලා ගන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපදයේ සහ චීනය අතර තියෙන මේ වෙළඳ යුද්ධය මොන මොන වගේ දේවල්. ඒක ඊට පස්සේ ඒක එතනින් එහාට ගිහිල්ලා දේශපාලන අර්බුද දක්වා යනවා නේ. තානාපති සම්බන්ධකම් ඉවත් කරගන්න ඔයගේ මට්ටම් වලටම යනවා. ඉතින් ඒක මොනයිදීන් හරි සමනේ වෙයි. ඉතින් ඔන්න ඔය දේවල් වළක්වා ගන්න තමයි මේ ජාත්‍යන්තර සංවිධාන පිටවලා තියෙන්නේ. වර්ල්ඩ් ට්‍රේඩ් ඕගනයිසේෂන්, ඒ වගේම මානව ගැටුම්, මානව සම්පත් සම්බන්ධ, එහෙම තමයි මිනිසුන් සම්බන්ධයෙන් තියෙන දේවල් වළක්වා ගන්න උන රටක යුද්ධ තිබ්බත් මිනිස්සුන්ට එන්න පුළුවන්. මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඔය ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපේ රටේ ප්‍රශ්න තියෙනවනේ.
ඒවගේ වෙනම බාහිර ජාත්‍යන්තර ආයතන ඉන්නවා. ඒගොල්ලෝ දැන් මේ 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 සෞඛ්‍ය ප්‍රශ්න වෙලාදී මේ ප්‍රශ්න වෙලාදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම් යම් දේවල් කරනවා. එතකොට සමහර අයගේ විවේචන තියෙනවා නේ. ඇමරිකාව වගේ රටවල විවේචන තියෙනවා. එතකොට සමහර රටවල එහෙම නැහැ. ඉතින් ඒගේ ගැටලු තියෙනවා. ඒතර ඒ සමහර දේවල් ප්‍රතික්‍රියා දක්වනවා. එහෙම සමහර ඒවාට කරන්නේ නැහැ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මේක ඇතුලේ කරන. ඒවා එක එක අයගේ උපාය මාර්ග නේ. උපාය මාර්ග මෙතනදී තරංකාරීත්වය තුලත් අපි මේ තරංකරුවන් ප්‍රතික්‍රියා කරන ආකාරයට සම්පූර්ණයෙන්ම එකම විදියට නෙමෙයි විවිධ ආකාරයකට ප්‍රතික්‍රියා කරන්න ඕනේ. අපි සමහර දේවල් දෙන අපිට ස්ට්‍රැටජි. ඒතර අපි මේ වගේ දේවල් වලදී අපිට දැන් ගත්තොත් එම යුද්ධයකදී වුණත් සමහර ස්ථාන තියෙනවා ස්ට්‍රැටජික් පොයින්ට්ස්. හොගේ යුද්ධයේදී එලිෆන්ට් පාස් කියන්නේ ස්ට්‍රැටජික් පොයින්ට් එකක්. ඒක මොන විදිහක මේ මේ වෙහෙසක් දරලා හරි වළක්ව ගන්න උත්සාහ කරන කරලා තිබුණා හමුදාවනේ වැටලා තිබුණා. දැන් සමහර තැන් තියෙන ස්ට්‍රැටජික් පොයින්ට්ස් නෙමෙයි. ඒවා ඉමීට අයින් වෙලා ඒවා පසුබයි. ඉතින් ඒ වගේ තමයි මම මේ උදාහරණයක් දෙර එක කිව්වේ. හැමතිස්සෙම එකම විදියට නෙමෙයි මේ තරංකරුවන්ගේ ක්‍රියාමාර්ග වලට මේ විදියට වෙනස් වෙනස් ආකාරයට ක්‍රියා. සමහර දේවල් තියෙනවා ඒවට ප්‍රතික්‍රියා දක්වන්න ඕනෙම නැහැ. ඒ පිළිබඳ කිසිම සැලකිල්ලක් දක්වන්න ඕනේ නැහැ. ඒක ප්‍රතිචාර දැක්විය යුතු ආයතන තෝරාගෙන අනෙක් ආයතන ඇතරම සෙග්මන්ටේෂන් වගේ තමයි. හැම දෙකනා එකම හැප්පෙන්න යන්න ඕනේ. මොකද හැම ෆ්‍රොන්ට් එකේම දැන් හැම ෆ්‍රොන්ට් එකේම මේ එහෙමත හැම තැනකම සටන් කරන්න ගියාම නැත්නම් වෙල දැන් මේ තරගයේදී යමුණාම මොකද වෙන්නේ? මේ ආයතනයේ තියෙන සම්පත් තමයි මේ හැම දෙයකටම යොදවන්න ඕන. හරි ඊට පස්සේ සම්පත්තික කම නිසා හැම ෆ්‍රන්ට් එකක්ම හැම මේ පෙරමුණක්ම බිඳට එනවා. යුද්ධයේදීත් ඒකම තමයි. යුද්ධයේදීත් ඒකම තමයි. දැන් මේකත් මේ යුද්ධයක් වෙළඳ තරඟකාරීත්වය කියන්නේ එක්තරා විදිහක යුද්ධයක් නිසා තමයි මේක උදාහරණයකට ගත්තේ. නැතුව ඒක ඒක සම්බන්ධයෙන් වෙන මතයක් දරන්න එපා. මේ ඒතර සමහ හැම තැනකම එකම විදිහට ක්‍රියාත්මක කරන්නත් බෑ. හැම තැන ඒතර සමහර තැන් තියෙනවා උපාය මාර්ගිකව වැදගත් වෙන දේවල්. අපි හිතමු අපේ අර ඉහළම අපේ පෝට්ෆෝලියෝ එකේ ඇඩ්වාන්ස් හෝ ඩිපොසිට් පෝට්ෆෝලියෝ එකේ හෝ අපි විශේෂයෙන්ම ඇඩ්වාන්ස් පෝට්ෆෝලියෝ එකේ ගත්තොත් ඒකේ ඉහළම පංගුවක් ප්‍රොපෝෂන් එකක් තියෙන ප්‍රොඩක්ට් එකකට ලොකු තරගයක් දෙනවා තරඟකරුව. එතකොට අපිට නිකන් ඉන්න බෑ. මොකද ඒක බිඳවැටුනොත් වෙන්නේ අපේ සමස්ත පෝට්ෆෝලියෝ එකම බිඳවැටෙනවා. එතකොට අපි ඒකට උපරිම ශක්තිය යොදවලා මොකද අපි ඒක ලීඩර් සමහරලා. එතකොට අපි ඒකට උපරිම ශක්තිය යොදවලා පහර දෙන්න ඕන. පහර දීලා තරඟකරුවන්ව සමනය කරගන්න ඕන අපේ තත්ත්වය ආරක්ෂා කරගන්න. ඒ වගේ ගොඩක් ආකාර තියෙනවා මේ තරඟකරුවොත් එක්ක ක්‍රියාත්මක වෙන විදිහ. එතන මේක තමයි මාකටින් වල ගුරු ලෙස සලකන ෆිලිප් කොට්ලර් විසින් හඳුන්වා දීපු ක්‍රමවේදය. මේක ඍජුවම අලෙවි යේදී ඇතිවන තරඟකාරීත්වය රයිට් මාකටින් වලදී ඇතිවන තරඟකාරීත්වයට මුහුණ දෙන්න භාවිතා කරන්න පුළුවන් මොඩල් එකක්. දැන් අපි බලමු මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කරලා තියෙනවා මේක අලෙවියට කියලා නෙමෙයි එයා ගොඩක් මොඩල්ස් ඉදිරිපත් කළා තියෙනවා විවිධ දේවල්. එයා ගොඩක් තරඟකාරී වාසිය තරඟකාරීත්වය ඒ වගේම කාර්යක්ෂමතාව ඒ වගේ දේවල් සම්බන්ධයෙන් හරි අදහස් ඉදිරිපත් කළා තියෙන අපිට කියන්න පුළුවන් මේ පර්යේෂකෙක් මයිකල් පෝට් මතාවක් ලංකාවට ඇවිල්ලා ගියා. ඉතින් එයාගේ ක්‍රමවේදය අනුව මෙන්න මෙහෙම තමයි අපි කොහොමද තරඟකාරීත්වය පාලනය කරගන්න ඕනේ. මේ පෝටර්ගේ පංච බල විශ්ලේෂණ. මොකද මේවත් ඇවිල්ලා තිබුණා පොඩි ප්‍රශ්න විදියට, කෙටි ප්‍රශ්න විදියට. තො පහක් තියෙනවා. සප්ලයර්ස්, සැපයුම් කරුවන්, බයර්ස් ගැනුම් කරුවන්, substitutes ආදේශක භාණ්ඩ, potential entrants නව ආයතන, ඒකම තරඟ එකම කර්මාන්තය තුල නව ආයතන, industry competitors
ආයතනයේ ඒ මත කර්මාන්තය තුල දැනට ඉන්න අයගේ තියෙන උග්‍ර තරඟය. ඔන්න ඔය කොටස් පහම බලපානවා තරඟකාරීත්වයේදී තරඟකාරී වාසිය අත්පත් කරගන්න. මොකද මයිකල් පොට් ඉදිරිපත් කරන්නේ කොම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක්. තමන්ගේ අනේකුත් තරඟ කරුට එරෙහිව වඩා වාසිදායක තත්ත්වයක් අත්පත් කරගත්තොත් තරඟයේදී ජයග්‍රහණය ලබන්න පුළුවන්. සාමාන්‍ය ඕනම තරඟයකදී එක තමයි තියෙන්නේ විදේහිත නිසා. උලන් වෙන්න පුළුවන්, ශරීර සෞඛ්‍ය වෙන්න පුළුවන්, තමන් අපි රේස් එකක් ගත්තොත් එම ට්‍රැක් එක වෙන්න පුළුවන්. හරි. බැඩ්මින්ටන් තරගයක් ගත්තොත් උලඟ උදව් වෙනවා සමහර අය. ක්‍රිකට් වලද තේම සමහර අය. ඔවගේ ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම මේ 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 වෙළඳ තරගයේදී ගොඩක් සාධක තියෙනවා. මේ සාධක අපි ගත්තොත් සප්ලයර් සැපයුම්කරු කොහොමද බලපාන්නේ? සැපයුම්කරු කොහොමද බලපාන්නේ මේ තරඟයට? සැපයම් කර මොනවද දෙන්නේ? අමුද්‍රව්‍ය. අපි දැන් මුල්‍ය කර්මාන්තයේදී සැපයම් කරු විදියට ගත්තොත් අපි කවද ගන්නෙ? ආයෝජකයෙක් හෝ තැන්පත් කරේ. මම ඕගලන්ට බැංකර්ස් ඉක්වේෂන් එක කරද්දී මතක් කරා. මම එහෙම නැවතත් බෝඩ් එකට යන්නම්. අපේ කවුද සැපයම් කරුගේ බලපෑම කොහොමද දෙන්නේ කියලා. සඳහන් කරා I ආදායම ආදායම අපේ බැංකුවක් ගත්තොත් පොලි ආදායම සහ ගාස්තු පාදක ආදායම විදිහට මූලිකව හඳුන්වන්න පුළුවන්. නමුත් ඌනෑම බැංකුවක පොලි ආදායම තමයි ආදායමේ වැඩි ප්‍රතිශතයක්. ඒ හින්දා අපි පොලි ආදායම ආදායම විදිහට ගමු. පොලි ණය සඳහා අය කරන පොලිය. පොලි වියදම පරිපාලන වේදම් මේකට මෙහෙයුම් පිරිවැය කියලා ගමු. P කලින් මතක් කරා වගේ වෙන් කිරීම් ප්‍රොවිෂන්. M කියන්නේ මාජින්, එහෙම නැත්නම් ලාභ තීරුව. මාජින් නැත්තම් ලාභ තීරුව. එතන මේ P කියන එක සාපේක්ෂව constant. ඒ කියන්නේ percentage එකක් එක්කලා තමයි ඒ කියන්නේ. ඒ හින්දා මෙතන ප්‍රමාණය අනුව මෙතන වෙනස් වෙනවා. ඒක සාපේක්ෂව constant. ඉවා වෙනස් වෙන්නේ නැහැ ආයතනවල ප්‍රමාණය වෙනස් වුණාට. සංඛ්‍යාව වෙනස් වෙනවා, percentage එක වෙනස් වෙන්නේ නැහැ. අපි දව 100ට 3ක් වෙන් කරන්න ඕන. ඒ 100ට 3 අපි දව මිලියන් බිලියන් එකක් තියෙන බැංකුවකින් උත් 100ට 3යි මිලියන් 100ක් තියෙන එකකින් උත් 100ට 3යි. ඒ ප්‍රමාණය අනුව ඒක සාපේක්ෂව constant කියලා ගන්න පුළුවන්. හරි, මේ ටික හරිනම් මම දැන් පෙන්නන්නම් කොහොමද bargaining power එක supply එකෙත් buyer එකෙත් බලපාන්නේ කියලා තරඟකාරීත්වය තුල. මේක මකනවා සිංහල කියලා තියෙන මකනවා. අපි ගමු බැංකු දෙකක්. A බැංකුව B බැංකුව.
ඒ බැංකුවේ ආදායම 12යි බී බැංකුවේ 12යි කියලා ඔතන සමස්ත පොලී අනුපාත සමාන නිසා එතකොට මේක AWPLR ඕන එකක් විදිහට ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ආදායම 12යි පොලී පදක් ගන්න ගොඩක් අඩුයි 10 කියලා ගත්තොත් කියලාත් නෑ මෙතන 4යි පොලී වියදම ඒ කියන්නේ ඇවරේජ් සේවින් සඳහා 10% සඳහා ගෙවන පොලිය 4යි කියලා ගත්තොත් මේකත් 4යි කියලා ගත්තොත් මෙතන මෙහෙයුම් පිරියය වෙනස් වෙන්න පුළුවන් ආයතනය ආයතනයේ සේවක සංඛ්‍යාව ඒක මේක අනුව මෙහෙයුම් පිරියය වෙනස් වෙන්න පුළුවන් සහ ආයතනයේ කාර්යක්ෂමතාවය අනුව මෙහෙයුම් පිරියය වෙනස් වෙන්න පුළුවන් ඒක සමාලාට කුඩා ලොකු දැන් සේවක සංඛ්‍යාව වැඩි වෙනකොට අනිවාර්යයෙන් මෙහෙයුම් පිරියය වැඩි වෙනවා ඒ වගේම ඒගොල්ලන්ගේ අකාර්යක්ෂමතාවය වැඩි වෙන්න මෙහෙයුම් පිරියය වැඩි වෙනවා ඒතර යම් කිසි ආයතනයක් නමුත් මෙතන මෙහෙයුම් පිරියයට සාපේක්ෂව ආදායම ඉහළ ගිහිල්ලා තියෙන උන සමහර බැංකු මේ මේ ප්‍රමාණය විශාල නැහැ මේ විශාල වෙලා නැත්තම් ගැටලුවක් තියෙනවා මෙහෙයුම් පිරිවය 5යි මේ B බැංකුවේ මෙහෙයුම් පිරිවය 3යි කියලා ගත්තොත් ප්‍රොවිෂන් එක 1යි මේකේ ප්‍රොවිෂන් එක 1යි කියලා ගත්තොත් ලාභ තීරුව මේ බැංකුවේ 1යි මේ බැංකුවේ 4යි හරිනේ මේ 12ට සමාන වෙනවා මේ පැත්ත මේක කොන්ස්ටන්ට් සාපේක්ෂව දැන් ඔන්න බාගෙනින් පවර් එක ක්‍රියාත්මක වෙන අවස්ථාව අපි වඩා මේක මාජිනල් වෙන්න මෙන්න මේ සංඛ්‍යාව වැඩි කරමු එතකොට වඩා මුල්‍ය පිරිවැය පහයි කියලා ගන්න නේ හරි 10 11 මාජින් එක ප්‍රොෆිට් එක 1යි 12ට සමාන වෙන 5 3 8යි 1යි 9යි ප්‍රොෆිට් එක සමාන වෙන 3යි right එතන මුල්‍ය පිරිවැය එමෙතන් පොලිස සඳහා ගෙවන මේ මේ ටැම්පස් සඳහා ගෙවන පොලිය සාපේක්ෂව මේ දෙකුල්ලන්ගෙම 1යි වොලියුම් එක තමයි වෙනස් වෙන්නේ පර්සන්ටේජ් එක 1යි මොකද ඇවරේජ් පරිසරය එමෙතන බැංකුවල පොලිය අනුපාත සමාන නිසා මෙහෙම ගත්තොත් මේ බැංකුව විශාල බැංකුවක් සහ අකාර්යක්ෂමතාවය වැඩි බැංකුවක් කාර්යක්ෂමතාව අඩු බැංකුවක් ඒතර ඒගොල්ලන්ගේ මෙහෙයුම් පිරිවැය එක එක දේවල් නිසා වැඩි වෙනවා මේකට අදාළ වෙන මොකද මේ යොදවලා තියෙන සම්පත් වලට අවශ්‍ය ටර්න්ඕවර් එක එන්නේ නැහැ නමුත් මේකල්ලෝ අඩු සම්පත් ප්‍රමාණයක් යොදවලා හොඳ ටර්න්ඕවර් එකක් ගන්නවා දැන් තරකාරීත්වය තුල යම් ගනුදෙනුකරුවෙක් එනවා අපි සැපයම් කරගත්තොත් ඒ කියන්නේ තැන්පත් කරුවෙක් විශාල ඩිපොසිට් එකක් තියෙන කෙනෙක් බැංකුවට මෙයා එනවා මෙයා ඉල්ලනවා 100ට 6ක් එකක් වැඩිපුර දෙන්න කියලා. ඒතර මෙයාගේ මොකද වෙන්නේ? එන පාටක් පාවිච්චි කරලා උගලන් පේන එකක් නැහැ නිසා මම මේ ඔව් පාවිච්චි කරනවා 6යි. මෙතන 5යි. මෙතන 1යි. මෙතන කීයද? ලොකුතැන්පතුකරුවේ හයක් දුන්නොත් ඒ කියන බැංකුවේ ලාභ තීරුව බිඳුවක් වෙනවා. මොකද මේවා වෙනස් වෙන්නේ නැහැ. හරි. අපි ඒක බලමු B බැංකුවත් එක්කලා. එතත හයක් දුන්නොත් හය තුන නමක 10යි 2යි. ලාභය 3 ඉඳන් 2කට බහිනවා. නමුත් එතන ඒත් ලාභයක් තියෙනවා. ඒතර එයා ඒ මෙතන ලාභය අඩු වෙන එක අර තැන්පත් කරුගේ වෙනත් ව්‍යාපාර ක්‍රොස් සෙලින් කියලා ඔන්න මාකටින් වල හඳුන්වන right හරස් විකුණුම් හරහා උත්සාහ කරනවා
ඒක ආවරණය කරගන්න. මෙන්න සප්ලයර්ගේ බාගේනින් පවර් එක නිසා තරඟකාරීත්වය තුළ දැන් මේ මොකද මේ කියන්නේ? තමන්ගේ ශක්තියින් අඩුයි. මෙයාගේ ශක්තිය වැඩි. මේක අභ්‍යන්තර සාධකයක් නේ. මිහියුම් පිරවැල කියන්නේ අභ්‍යන්තර සාධකයක්. මේ ගනුදෙනු කරු අඩු පොලියකට ණයක් ඉල්ලීම හෝ තැන්පතු සඳහා වැඩි පොලියක් ඉල්ලීම බාහිර සාධකයක්. ඒක ගනුදෙනු කරු පරිසරයෙන් එක්කනේ. ඒවා ඒක කන්ට්‍රෝල් කරන අපිට බෑ නෑ නෑ ඔයා පාට දාන්න කියලා මෙතනදී කියන්න පුළුවන්ද බෑ. ඒතොර මේ බැංකුව B බැංකුව කිව්වොත් හරි අපි හයක් දෙන්නම් කියලා මේ මේ A කියන එක්කෙනාට මේ එහෙම ගනුදෙනු කරුට A බැංකුවේ දාන්න කිසි මාර්ශිතාවයක් නෑ නේ. පැහැදිලි නේ. ඒක ලාභයක් නැතුව ව්‍යාපාර පවත්වාගෙන යන්න බෑ. දැන් මෙහෙම පිරිවැය මීටත් වඩා වැඩි නම් යම් බැංකුවක සමහරවිට මේක 6 වුණා නම් එන මෙතන මයිනස් එකක් වෙන්නේ. පවතින්න බෑ බැංකුවට. හරි. ඔන්න තරඟකාරීත්වය තුළ සප්ලයර් එහෙම නැත්නම් තැන්පත් කරු තමන්ගේ බාගෙන් එක පාවිච්චි කරනකොට එයා අභ්‍යන්තර ශක්තියින් වර්ධනය කරගෙන තිබුණා නම් ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඒක බලපාන්නේ. අපි බලමු අනේ පැත්තට බය. දැන් මෙතනදී බය කියන්නේ ණය ගන්න එක්කෙනෙක්. එයා තමයි බැංකුවේ නිමව මිල දී ගන්නෙ. බය මේ ණය ගන්න එක්කෙනා. හරි. ඔත බැංකුවට අරමුදල් සපයන එක්කෙනා සප්ලයර් විදිහට ගන්න පුළුවන් සරලව. බය මෙතන මෙය බය කෙනෙක් ණය ගන්න එක්කෙනෙක්. ණය ගන්න බලාපොරොත්තු වෙන්නේ අඩු පොලියටද වැඩි පොලියටද? අඩු පොලියටද? එයා ගන්නවා ලොකු ලෝන් එකක්. 1 බිලියන් 100 මිලියන් වගේ ලොකු ලෝන් එකක්. එයා අපේක්ෂා කරනවා වෙළඳපොළ මිලට වඩා 100ට එකක් අඩු වෙන. ඒ කියන්නේ මෙතෙන්ට එන්නේ 11යි. අපි සරලව ගත්තොත් නะ සරලව ගත්තොත් 11යි. ඒතර මෙයාට මේක වෙනස් වෙන්නේ නැහැ. මේක 5යි. එයා තැම්පසදා 5ක් ගෙවනවා. එයාගේ මෙහෙම පිරවයත් 5යි. 10යි. ඒතර ප්‍රොවිෂන් එක වෙනස් කරන්න බෑ. ඒක තියන්නම වෙනවා. 5යි 5යි 10යි 11යි. මෙතන ලාභයේ බිඳුවයි. ඒතර බය ණය ගන්න එක්කෙනා තමන්ගේ බාගේනින් පවරක පාවිච්චි කරලා එයා කිව්වොත් එහෙම නෑ නෑ මට ඕන මේ ගානට කියලා ඕගොල්ලෝ ඕන තරම් අත්දකලා තියෙනවා ලොකු ගනුදෙනු කරුවන් කෝපරේට් කස්ටමර්ස්ලා බාගේන් කරනවා පොලිය අනුපාතයෙන්. මොකද ඒක එයාට පිරිවැයක්. මොකද එයා බලන්නේ මේ පිරිවැය අඩු කරගන්න. එතන මේ මෙහෙයුම් පිරිවැය වැඩි කරගෙන තියෙන අකාර්යක්ෂම බැංකුව තරඟකාරීත්වය තුළ එහෙම නැත්නම් අභ්‍යන්තර දුර්වලතා වැඩි බැංකුව තරඟකාරීත්වය තුළ ෆේල් වෙනවා. මේ යාට ඇප්ලයි කරොත් මම ඉතින් අම්කෙන් ලියන්න දැන් නෙමෙයි ඔයගොල්ලන් තේරෙන ඇති 5 3 8 5 9 එයාගේ ලාභය 3 2 බහි. මෙයා ලොකු ව්‍යාපාරිකයෙක් නම් නැත්නම් එයාට තියෙන තවත් ඕන තරම් ක්‍රොස් සෙලින් කරලා මේ අඩු වෙච්ච එක වෙනස් කරගන්න පුළුවන් වැඩි කරගන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා. රයිට්. කෝපරේට් කස්ටමර් කෙනෙක් නම් මේ මෙතෙන් දෙන්නේ 10% ගාණ ගන්න. ඔන්න බයගේ බාගේනින් පවර් එක නිසා තරඟකාරීත්වය තුළ A බැංකුව තරඟයෙන් පරදිනවා B බැංකුව තරඟය ජයග්‍රහණය කරනවා. එයාගේ මාකට් ෂෙයා එක වැඩි වෙනවා. හැම දෙයක්ම වැඩි වෙනවා. පැහැදිලිද? මම කලින්ම දීපු මේ ඉක්වේෂන් එක භාවිතා කළා සරලව මේක විස්තර කරන්න පුළුවන්. නේ ඒ වගේම තමයි අපි සාමාන්‍ය වෙළඳ සාමාන්‍ය මේ නිෂ්පාදන කර්මාන්තය තුළට ගියාම අපි තුන් මොනවා හරි නිභාණ්ඩයක් නිපදවනවා. ටයර් හදනවා කියන්නේ. ටයර් හදන මොනවාද මූලිකම ඕන අමුද්‍රව්‍ය? රබර් කිරිනේ. ඒ රබර් කිරි සපයන එක්කෙනා මහා පරිමාණ සැපයුම් කරුවෙක් නම් එයාට පුළුවන් යම්කිසි වාසියක් අත්පත් කරගන්න බාගෙන් කළා. මගේ ගාන මේකයි. දැන් අපි තේනේ අපි ලොකුම මේ එක්ස්පෝර්ට් එකක් වෙලා තියෙන්නේ. තේවල අපි ඉන්නේ බයගේ මාකට් එකේද මේ සෙලර්ගේ මාකට් එකේද? සෙලර්ගේ මාකට් කියන්නේ සෙලර් කියන ගානට බය ගන්න ඕන. හරි. සෙලර් කියන ගානට බය ගන්න ඕන. ඒ කියන්නේ අපේ බාගෙනින් පවර් එක වැඩි. අපිට මොකද වෙලා තියෙන්නේ?
බය කියන ගන්නට අපිට දෙන්න වෙලා තියෙන්නේ ගොඩක් කලවට ඒ ඒ ඒක ගැටලුවක් වෙලා තියෙනවා ඒ වගේම තමයි සප්ලයර් අපි ගත්තොත් එහෙම මොනවා හරි බෙලඳ භාණ්ඩයක් එහෙම නැත්නම් පාරිභෝගික භාණ්ඩයක් පාරිභෝගික භාණ්ඩයක් සෙල කියන ගන්නට අපි ගන්නුන අපි ඉන්නේ සෙලගේ මාකට් එකේ ඒ වගේම මෙතනත් බලන්න යම් කිසි නිෂ්පාදනයක් කරද්දී එයා මහපරිමාණ සැපයුම් කරනන් එයාට තිනව වෙළඳපොලේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාව වෙළඳපොල යාමනය කරන්න පුළුවන් හැකියාව තිනව මහපරිමාණ සැපයුම් කරට එයා සැපයුම් නැති කරපු ගමන් සම්පූර්ණ කර්මාන්තයම බිඳට එනවා කුඩා කුඩා සැපයුම් කරුවන්ගෙන් ඒක පරිමහන්න බෑ කුඩා කුඩා සැපයුම් කරුවන්ගෙන් ඒක පරිමහන්න බෑ දැන් සරලම උදාහරණය තමයි සහල් සහල් වල වෙළඳපොළ මිල පාලනය වෙන ආකාරය පිළිබඳව මම විශ්ලේෂණය කරන්න යන්නේ නැහැ හරි උංගලන්ට අවබෝධයක් කරගන්න පුළුවන් ඒතර මහා පරිමාණ සහල් සැපයුම් කරුවන් කීප දෙනෙක් කාටල් එකක් තමයි මේ වෙළඳපොළ පාලනය කරන්නේ නේද අන්නේ ඒක අනුව තමයි මිල ඉහළ පහළ යන්නේ කාටල් එක ඒතර ඒ මහා පරිමාණ සැපයුම් කරු කාටල් හදාගෙන ඒගොල්ලෝ තමයි ආසිය අත්පත් කරගන්නවා ඒ වගේම තමයි යම් කෙසේ අතරමැදි භාණ්ඩයක් හෝ නිමි භාණ්ඩයක් මිලදී ගන්නව නම් යම් කෙනෙක් මහා පරිමාණයෙන් ඉතින් මහා පරිමාණ මිලදී ගන්නා බයට පුළුවන් එයා කියන මිලට මිලදී ගන්න. මොකද එයා මිලදී ගැනීම නැවැත්තපු ගමන් මොකද වෙන්නේ? අපේ සමස්ත අලෙවියම බහිනවා. සම්පූර්ණ ටර්න් ඕවර් එක බහිනවා. අපේ තේ සඳහා එහෙම ප්‍රශ්නක් තියෙනවා. හරි අපේ ඉන්නවා කීපයක් महापरिमाण में बायसला रूसियाव इरान इराक रटवाल इवे अवस्था अनेक तरंगारे तरंग बेह अरकियन दीवाल सा अदाल तवा करण मांगा ये दीवाल साकाचार बेह मे कद समाज माध्यजाल सा अंत दिखा फेस टू फेस कथा करना उदाहरण कथा करते सिद्धवेन सिद्धिधाम मन वगे दीवा सब्स्टिट्यूट यम किसी बहांडे कट आदेश बहांड उत्साह करना आदेश बहांड भाविता कर ओरिजिनल बहांडे මුල්ලේ සමාගම් සහ වෙනත් ආයතන. ඒ වගේම ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එක තුල තවත් ඒවා තියෙනවා. ගොඩාක් ඒවා තියෙනවා මේ මුල්ලේ නිමවුම් වලට ආයෝජකයන්. අපි ආයෝජකයා වූ තැන්පත් කරුට අතිරික්ත අරමුදල් ආයෝජනය කරන්න පුළුවන් ගොඩාක් රේන්ජ් එකක් තියෙනවා මුල්ලේ නිමවුම්. දැන් බැංකු තැන්පත් වලට ට්‍රෙෂරි බිල් මාකට් එක කොම්පිටිටර් කෙනෙක් නේ. බැංකු තැන්පත් වලට ෂෙයා මාකට් එක කොම්පිටිටර් කෙනෙක් බැංකු තැන්පතු වලට කවුද ඩිබෙන්චර් මාකට් එක කොම්පිටිටර් කෙනෙක් ඉන්ෂුරන්ස් මාකට් එක කොම්පිටිටර් කෙනෙක් ඒ වගේ විවිධ මේ තරකරු ඉන්නවා ඒගොල්ලන්ගේ විවිධ භාණ්ඩ ඉදිරිපත් කරනවා වඩා ආකර්ශනීය විදියට ඒ භාණ්ඩවල ඒ භාණ්ඩවල ස්වභාවය අනුව තරඟකරු ඒවට ඇදිලා යනවා එතකොට අපේ මාකට් ෂෙයා එක අඩු වෙනවා අනිත් පැත්තෙන් අලුතෙන් තරඟකරුවෙක් ආවොත් එීම අනිවාර්යයෙන්ම දන්නවා සංඛ්‍යාව වැඩි වෙනකොට මේ තියෙන මාකට් එකම බෙදා ගන්න මේ ඔක්කොම තරඟ කරනවා එතකොට තියෙන මාකට් එක වැඩි වීමේ ප්‍රවණතාවයේ මත වැඩි වීම ඉතාම අඩුයි මේගොල්ලෝ කරන්නේ මේ තියෙන මාකට් එක බෙදා ගන්නවා එකම බත්පත කණ්ඩායම් වැඩිපුර සංඛ්‍යාව කේක් එක බෙදා ගන්නවා වගේ තමයි කේක් එක හතරට කැපුවා වගේ නෙමෙයි තව පස් දිනක විතර එකතු තව මේ පස් පහකට කැපුවා වගේ නෙමෙයි තව පස් දිනක විතර 10ක් වෙනවා. ඒතර කේක් එකේ කෑල්ල කුංචි වෙනවා. ඒ වගේ තමයි මාකට් ෂෙයා එක අඩු වෙගෙන යනවා. ඒ වගේම දැනට ව්‍යාපාරයේ ඉන්න බැංකු ගත්තොත් බැංකු අතර තියෙන උග්‍ර තරඟයක්. නේ? ඒක මම ඔයගලන්ට කිව්වා අර
ගනුදෙනුකාර සම්බන්ධතා කළමනාකරණයේදී බැංකුනි මෑම් වල තියෙන ස්වභාවය අනුව අපිට ප්‍රොඩක්ට් එක කියලා දෙයක් අඳුරගන්න බෑ. මේක සේවාවක්. ඒතර අපිට ප්‍රොඩක්ට් එකක් කියලා අඳුරගන්න බෑ. පර්සීව් කරන්න පුළුවන් එකක් ටැන්ජිබල් ප්‍රොඩක්ට් එකක් නැහැ. එහෙමනම් මේ මේ අනිත් එක තමයි බැංකු ප්‍රොඩක්ට්ස්. එහෙනම් බැංකින් ප්‍රොඩක්ට්ස් ඉතාම ඉක්මනින් ඉමිටේට් කරන්න පුළුවන්. අද දැම්මත් එක බැංකුවක් යම් ප්‍රොඩක්ට් එකක් ඒක හවස් වෙනකොට තව බැංකුවකට දාන්න පුළුවන්. ඒක එච්චරම පහසුවෙන් ඉමිටේට් කරන්න පුළුවන්. රයිට්. ඔය තාක්ෂණය භාවිත කරලා නිප් කරලා නිපදවන භාණ්ඩ වගේ නෙමෙයි. පේටන්ට් එකක් ගන්න බෑනේ කිසිම වෙලාවක බැංකින් ප්‍රොඩක්ට් එකකට නේ. දැන් භෞතික භාණ්ඩයකට පේටන්ට් එකක් ගන්න පුළුවන්. දැන් පේටන්ට් එකක් ගත්තාම වෙන්නේ අවුරුදු ගණනාවක් යනකම් වෙන කෙනෙක්ට ඒ භාණ්ඩේ නිපදවන්න බෑ. ඒ නිසා මේ නිපදවපු භාණ්ඩේ තමයි වෙළඳපළ තුල තියෙන්නේ. එතකොට මාකට් කරගන්න පුළුවන් පහසුයි. බැංකින් ප්‍රොඩක්ට්ස් වලට නෑ. ඒ නිසා ගනුදෙනු කරොට ස්විචින් කොස්ට් එකක් නෑ. ගනුදෙනු කරු ඉක්මනටම ස්විච් වෙන්න පුළුවන් එක භාණ්ඩයකින් ඉඳන් තව භාණ්ඩයකට. එහෙමනම් කස්ටමර් සර්විස් එක වැඩි කරලා සර්විස් ක්වොලිටි එක වැඩි කරලා තමයි උත්සාහ කරන්නේ. පවත්නා තරඟකාරීත්වය තුළ තමන්ගේ ගනුදෙනු කාර පංගුව වැඩි කරගන්න නෙමෙයි ආරක්ෂා කරගන්න සමාගාමීව. රිටේනින් ද එක්සිස්ටින් කස්ටමර්. පොටෙන්ෂියල් කස්ටමර් කෙනෙක් ගන්න නෙමෙයි. ඉතින් මේ ඒ නිසා බැංකු කර්මාන්තය තුළ මුල් කර්මාන්තය තුළ තරඟය ඉතාම දරුණුයි. ෆියර්ස් කොම්පිටිෂන් එකක් තියෙනවා. උග්‍ර තරඟයක් තියෙනවා. ඒ නිසාම තරඟකරුවන් අභිභවා යනවා නම් අනිවාර්යයෙන්ම ඉතාම සූක්ෂම විදියට රයිට් මේ ස්ට්‍රැටජීස් හදන්න ඕන. එහෙම නැතුණුත් එහෙම තරඟකාරීත්වය ජය ගන්න බෑ. වෙන කිසිම දෙයක් නෙමෙයි සර්විස් ක්වොලිටි එක ඉම්ප්‍රූව් කරන්න. ඒක සර්විස් ක්වොලිටි එකට බලපාන ගොඩාක් සාධක තියෙනවා. ගොඩාක් සාධක තියෙනවා. ක්වොලිටි එක අපි දකින්නේ ඩිලිවරි එකේදී. ඒතර නෙට්වර්ක් එකේ ඩිලිවරි පොයින්ට්ස් වල තියෙන සර්විස් ක්වොලිටි එක සේවා ගුණාත්මකතාවය ඉහළ නංවන්න ඕන. අන්න එතන තමයි පුද්ගල සාධකය වැදගත් වෙන්නේ. ඒතර මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කළේ මේක බැංකු කර්මාන්තයට විතරක් අදාළ නෙමෙයි සමස්තයක් විදියට තරඟකරුවන් එමෙතන් තරඟකාරී පරිසරයක මොනවාද බලපාන සාධක ඒකෙන් ඇතිවන බලපෑම මොකද්ද කියන එක. නිෂ්පාදන ආයතනයක ගත්තා සේවා ආයතනයක ගත්තා සප්ලයර්ස්ලා ඉන්නවා වයර්ස්ලා ඉන්නවා සබ්ස්ටිටියුට්ස් තියෙනවා අලුත් අය එනවා පවතින අය අතර උග්‍ර තරණයක් තියෙනවා තමන්ගේ භාණ්ඩ අලෙවි කරගන්න. ඒ අනුව අපි උපාය මාර්ග සකස් කරගන්න ඕන. ඒතර මයිකල් පෝටර් එක විදියා ඉදිරිපත් කරපු ආකාරය හවුද ෆිලිප් කොට්ල අලෙවියට මාදාලව ඉදිරිපත් කරපු මොඩල් එකක්. මේ මොඩල්ස් දෙකක් රයිට්. මේ මොඩල්ස් දෙකක් තරඟකාරීත්වය විග්‍රහ කරන්න. ඉතින් අපි බලමු අභ්‍යන්තර පරිසර. දැන් මේ බාහිර පරිසරනේ. බාහිර පරිසර සාධක හඳුනගත්තා. තරඟකාරී පරිසරයත් ඒකත් බාහිර පරිසරයක්. ඒක කොහොමද විශ්ලේෂණය කරන්න කියන හඳුනගත්තා. ඒ වගේම අපි බලමු අභ්‍යන්තර පරිසරය දැන් විශ්ලේෂණය කරන්න ඕන. ඒකටත් මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කරලා තියෙනවා ක්‍රමවේදයක් value chain analysis කියලා. වටිනාකම් දාම විශ්ලේෂණය. මේ මයිකල් පෝටර් ඊටාම ඉහළ මට්ටමේ තියරීස් ගොඩක් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම කාර්යක්ෂමතාවය ඵලදායිතාවය තරඟකාරීත්වය තරඟකාරී වාසිය වගේ දේවල් සම්බන්ධයෙන් ඉදිරිපත් කරා. අපි ඒව භාවිත කරන්න පුළුවන් මාකටින් වලට ඍජුවම. value chain analysis වටිනාකම් දාම විශ්ලේෂණය. මේ මේවා ඇවිල්ලා තිබුණා මේ පොඩි පොඩි ප්‍රශ්න වලට කෙටි ප්‍රශ්න වලට. ආයතනයේ තම බාහිර පරිසරයෙන්ම අභ්‍යන්තර පරිසරය දැන් බාහිර පරිසරයේ විශ්ලේෂණය කරද්දී බාහිර පරිසරයේ තියෙනවා තරංගකාරී පරිසරයක් ඇතුළේ තියෙනවා. අභ්‍යන්තර පරිසරයේ විශ්ලේෂණය කරන්න ඕන මොනවටද? ශක්තියින් සහ දුර්වලතා හඳුනාගෙන ශක්තියින් වැඩි කරගන්නත් දුර්වලතා අඩු කරගන්නත් තෝරාගත් වෙළඳපොළ තුල
සාර්ථකව තරඟ කිරීමට අභ්‍යන්තර ශක්තියින් භාවිත කළ යුතු ආකාරය සහ අභ්‍යන්තර දුර්වලතා ජයගත යුතු ආකාරය පිළිබඳව තක්සේරු කළ යුතුය. දර ඕනම ආයතනයකට තියෙනවා කෝ කම්පීටන්සිස් මුඛ්‍ය හැකියාවන් ප්‍රමුඛ හැකියාවන් කියලා જાතියක්. ඒක ආයතනය තුල කාලයක් තිස්සේ කල්චර් එකක් විදියට සංස්කෘතියක් විදියට ගොඩනැගිච්ච තත්ත්වයක්. एक आयतन संस्कृति तीन साधक को कंपीटेंसी आयतन संस्कृति इतम उपयोगी मे इलाक उत्पत्कर आयतन संस्कृति वासीदायक साधक समन्वित उन्नत वासीदायक साधक संस्कृति तीन संस्कृति तीन साधक आयतने सेवकियांगे चर्यावन बल टेलीफोन कथा करना विधिय गणदिन करुअंट मूनट मून मुन गेहूण कथा करना विधिय गणदिन करु पिलिगण आकार एक अपीट नीति रीति वाली संस्कृति दीन देव संस्कृति तीन देव अभी गुत विविध संस्कृति लंका समाज तीन ने विविध संस्कृति गाम ये एवतुम पेवतुम निशा चर्यावन बिहेवियर्स निशा अपीट टग्गा अंदर गण पुलवाम उदाहरण दकुन पलाते कथा विलास अध्ययन करो एक देवा संस्कृति संस्कृति चर्यावन තමයි අවසානයේදී ඇක්ෂන් බවට පත් වෙන්නේ. චර්යාවන් තමයි ඇක්ෂන් බවට පත් වෙන්නේ. හැදෙන්නේ. ඒ ඇක්ෂන් තුලින් තමයි උදාහරණයක් සේවාව සැපීමේදී කවුන්ටර් සේවාව සැපීමේදී ඇක්ෂන් එකක්. කවුන්ටර් සේවාව සැපීම කියන්නේ ගනුදෙනු කර වෙනවා, මුණ ගැහෙනවා, ගනුදෙනු කර එක්ක පාස්පත හෝ මුදල් තැන්පත් හෝ මොන හරි එක සේව ඉදිරිපත් කරාම ඒක සම්පූර්ණ වෙනවා ක්‍රියාත්මක වෙනවා. ඒක ඇක්ෂන් එකක්. एक्शन पिटिपस्ती तीन देवल बल सेवक्या गड़ करव पिलिगण आकार इन्ना पिलिगण मुखद अभी पुलवांग रवागे पुलवांग बॉडी लांग्वेज ऐ कंटाक्ट समार सेवक गड़ कर मूनवाद बल आक बल आगे कुबिम बल आगे समार टेलीफोन खने आगे कर्तव्य करोट गणुदीन टेलीफोन कथा कर अरे सेवा लागीम अप्रसन्न हंगीम कती अप्रसन्न हंगीम इवेदा मुन दिल्ली देवाल खाल co-competencies කියන්නේ culture එක. සමහර අය මේ දැන දැන දන්නවා හොඳටම දන්නවා දැන දැන නොදන්නවා වගේ තව කෙනෙක්ට යොමු කරනවා. ඒ වගේ. ඒ වගේම තමයි සමහර ආයතන නමක් දිනාගෙන තියෙනවා සමහර දේවල් සම්බන්ධයෙන්. දැන් උදාහරණයක් ජාත්‍යන්තර සමාගම් ගත්තොත් right? ජාත්‍යන්තර සමාගම්. එහෙම තමයි අපි ගත්තොත් අපි සරලව ගත්තොත් මේ made in Japan जपान संस्कृति गुणात्मक भाव क्वालिटी संबंध इहलम वटनाकम धरण इहलम वटनाकम अद्यन දැන් සමහර රෝහල් වල සේවාව සම්බන්ධයෙන් කස්ටමර් කයා කියන්නේ කොයි වගේද බැංකු වල සමහර බැංකු වල කස්ටමර් පිළිගන්න විදිය යාට ලොබියස් දැන් ෆිසිකල් එවිඩන්ස් වල වුණත් දැන් කස්ටමර්ට පොඩි ලොබියක් දීලා අභ්‍යන්තර සේවකයන්ට විශාල ඒරියා එකක් දීලා ඉස්සර එහෙම නෙවෙයි තිබුණේ බැංකු වල අභ්‍යන්තර සේවකයන්ට විශාල ඒරියා එකක් කස්ටමර් ඉන්නේ පොඩි ලොබියක හිර වෙලා අර මේ අඟලේ කුකුල් දැල් කියලා කියන්නේ ඒ වයින් ගහපු දැල් ගහපු කවුන්ටර් එකෙන් එහා පැත්තේ ටෝකන් එකක් විතරයි කස්ටමර්ට දෙන්නේ සම්පූර්ණයෙන්ම වහලා වීදුරුවක් දාලා
මැද්දේ පොඩි රවුමක් කපලා යටින් ටෝකන් එක දෙනවා යන්තම් මූණ පේනවා අර මැද රවුමෙන් එතකොට කස්ටමර්ට ලොකු අවධානයක් දුන්නේ නැහැ නමුත් ඒවා ඉන්න ඉන්න වෙනස් වෙලා ආද වෙනකොට කස්ටමර්ට තමයි වැඩිපුරම සත්කාරය කරන්නේ ආයතන ඇතුලේ AC ද digital displays ද customer icon text එක ගන්න පුළුවන් සුව පහසු මේ පුටු ඊටම ප්‍රියමනාප ලිපි ද්‍රව්‍ය නේ ගොඩක් දේවල් දීලා තියෙනවා customer සතුටු කරන්න physical evidence හරහා ඉතින් ඒව cultures ඒව cultures ඉතින් ඒ culture හඳුනගන්න බැරි ආයතන වලට යන්න බෑ ඒතර ඒව co competency එකක් වෙනවා මේව තාක්ෂණික හැකියාව නෙමෙයි co competency කියන්නේ තාක්ෂණික හැකියාව විතරක්ම නෙමෙයි සමහරට චර්යාම හැකියාව වෙන්නත් පුළුවන් right උගල ඕන තරම් දකින්න ඇති මම විස්තර වැඩියෙන් කතා කරන්න අවශ්‍ය නැහැ ඉතින් ඒ ප්‍රමුඛ හැකියාවන් වල අගය වැඩි වෙනුන වැලියු එක වැඩි වෙනුන ඒතර ඒ ආයතනයක ප්‍රමුඛ හැකියාවන් අංශ 9ක් යටතේ හඳුන්වලා එමෙතන කාර්යයන් 9ක් යටතේ හඳුන්වගෙන දිනුවා ඒතර ඒවා මේ ආයතනයේ කෝ කම්පීටන්සි එක වැඩි වෙන සාධක වෙනවා ඉතින් මේ කාර්යයන් වල මූලික කාර්යයන් පහක් තියෙනවා ඒතර ඒ අනිවාර්යයෙන්ම මේ මූලික කාර්යයන් පහක් දිද්ද වෙන්න ඕන නිෂ්පාදනය හෝ සේවාවක් සම්පූර්ණ වෙන්න නම් මූලික කාර්යයන් පහක් සිද්ධ වෙනවා ඒවා ක්‍රිටිකල් ක්‍රිටිකල් ඇක්ටිවිටීස් එහෙම නැත්නම් ඒ ඒ කාර්යයන් එකක් හරි නැත්නම් එතන කිසිම නිෂ්පාදන ක්‍රියාවලියක් හෝ සේවා ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට මයිකල් පොටර් හඳුනාගත්තා මෙන්න මේ මූලික කාර්යයන් පහක් යම්කිසි නිෂ්පාදනයකදී හෝ සේවාවක. අනිත් ඒවා හතර ආධාරක සපෝටින්. ඒතර මේ සපෝටින් ඒවා නැතුව යන්න පුළුවන්. නමුත් සපෝටින් ඒවා තිබ්බම මේ වැඩේ වඩා පහසු වෙනවා. මේ මූලික කාර්යයන් පහ තමයි inbound logistics මේක පොඩ්ඩක් වෙනස් වෙලා හින්දා මම බෝඩ් එකේ ඇඳලා පෙන්වන්න සැපයීම් ඉන්බවුන්ඩ් ලොජිස්ටික්ස් බොහෝ විට අමුද්‍රව්‍ය මුල්‍ය කර්මාන්තයක් ගත්තොතින් අරමුදල් සපයා ගැනීම මෙහෙයුම බෙදා හැරීම නිම්බාණ්ඩ මේක සියලු දෙනාට පොදුවේ සකස් කියලා තියෙන නිසා මයිකල් පොට් අපිට නිෂ්පාදන ඇතනක් අතුත් පහසුවෙන්ම අඳුර ගන්න පුළුවන් අමුද්‍රව්‍ය සැපයීම නිෂ්පාදනය නිම්බාණ්ඩ බෙදා හැරීම අලෙවිය මාකටින් සහ අලෙවියෙන් පසු සේවය ආෆ්ටර් සේල් සර්විසස් මේ පළවෙනි කොටුවේ තියෙන්නේ සැපයීම ඉන්බවුන්ඩ් ලොජිස්ටික්ස් දෙවෙනි කොටුවේ තියෙන්නේ මෙහෙයුම් ඔපරේෂන්ස් තුන්වෙනි කොටුවේ තියෙන්නේ අවුට්බවුන්ඩ් ලොජිස්ටික්ස් එහෙම නැත්නම් බෙදා හැරීම් හතරවෙනි කොටුවේ තියෙන්නේ අලෙවිකරණය මාකටින් පස්වෙනි කොටුවේ තියෙන්නේ
අලවියෙන් පසු සේවය after sales services එතන මේ පහ මේ මූලික පහ තමයි මේ මූලික පහ තමයි මයිකල් පෝටර් අඳුනගත්තේ අභ්‍යන්තර පරිසරයේ තියෙන මූලික ක්‍රියාකාරකම් පහ විදිහට නිෂ්පාදනයක් වූ සේවාවක් සිද්ධ වෙන මේ මූලික පහ සිත් තියෙන්නම ඕන මේවයේ අගය වැඩි වැලියු එක වැඩි කරන්න වැඩි කරන්න මෙන්න මේ දකුණු පැත්තේ තියෙන ලාභ තීරුව වැඩි වෙනවා දකුණු පැත්තේ තියෙන ලාභ තීරුව වැඩි වෙනවා ඉතින් ඒකට සපෝට් කරන්න සපෝර්ටින් ඇක්ටිවිටීස් හතරකුත් අඳුනගත්තා මේ ක්‍රියාවලියට යටිතල පහසුකම් අපි ගත්තොත් එම බැංකුවක ශාකා බැංකු ශාකා සකස් කිරීම බැංකු ශාකාවල පෙනුම වෙනස් කිරීම අවශ්‍ය ලිපි ද්‍රව්‍ය අමුද්‍රව්‍ය මේ මේ මොනවාද ගෘහ භාණ්ඩ ඒ සියලු දේවල් මේ යටිතල පහසුකම් බැංකින් සපෝට් සර්විසස් කියලා තියෙනවා ඒ දේවල් කරන එක මානව සම්පත් කළමනාකරණය අපේ HR ඩිපාර්ට්මන්ට් එකෙන් අද අවශ්‍ය පරිදි මානව සම්පත සකස් කරලා ලබා දෙන එක තාක්ෂණය සම්පාදනය කිරීම එතකොට තාක්ෂණය IT එකෙන් තාක්ෂණ development right innovation ඒව කරලා අදාළ විදියට සපයන එක මේ මේ ඔය හැම දෙයකටම අවශ්‍ය නැහැ අනිත් එක තමයි procurement ප්‍රසම්පාදනය. ඒතර මයිකල් පෝටර් අඳුනගත්තු මේ supporting activities හතේ පුළුවන් තරම් cost එක අඩු වෙන විදියට value එක වැඩි වෙන විදියට. ඒතර value වැඩි වෙන කියන cost අඩු වෙනවා. වුණාම මේ ලාභ තීරුව අපිට වැඩි කරගන්න පුළුවන්. අර bankers equation එකේ ඔපරේෂන් මේ මේ සියල්ලම ඔපරේෂන් කෝස්ට් එකට බලපාන සාධක. මේ ක්‍රියාකාරකම් 9ම ඔපරේෂන් කෝස්ට් එකට බලපාන සාධක. මේක දුර්වල වුණොත් එහෙම අගය අඩු වුණොත් එහෙම මොකද වෙන්නේ? ඔපරේෂන් කෝස්ට් එක වැඩි වෙනවා. එහෙමනම් අපේ මාජින් එක අඩු වෙනවා අර මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ නේ. මේ ක්‍රියාකාරකම් 9ම වැලියු එක වැඩි වුණොත් එහෙම කාර්යක්ෂමතාවය ඊළඟ වුණොත් එම් මොකද වැලියු එක කියන්නේ ඒකයි අවසානයේදී ලැබෙන ප්‍රතිඵලයේ අගය වැඩි වෙන්න ඕන වැලියු එක වැඩි වෙන නම් අපතේ අඩු වෙන්න ඕන වැලියු එක වැඩි වුණාම කාර්යක්ෂමතාවය වැඩි වුණාම මෙහියුම් පිරිවැය අවම වෙනවා මෙහියුම් පිරිවැය අවම වුණාම අපේ ලාභ තීරුව මාජින් එක වැඩි වෙනවා පොට යෝජනා කරන්නේ මෙන්න මේවයේ අගය වැඩි කරන්න. එතකොට මේ මේ මේවා එක එක කෝ කම්පීටන්සිස් තියෙන පුද්ගලයන් විසින් හෑන්ඩල් කරන්න. දැන් අපි හිතමු සැපයීම කියන එක මේ ප්‍රොකියුමන්ට් ම කියන එක මේ මෙතන අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරන සැපයීම. ඒක දැන් අපි ගත්තොත් ඩිපොසිට් මොබිලයිසේෂන්. දැන් මෙතන ප්‍රොකියුමන්ට් කියන්නේ ශාකාවලට අවශ්‍ය දේවල් මිලදී ගැනීම, ඒ වගේ දේවල්. නමුත් මෙතන තියෙන්නේ deposit mobilization ඒ කාර්යය අපි කාර්යක්ෂම කරන්න ඕන. ඒකට අදාළ වෙන විදිහේ competencies තියෙන පුද්ගලයන් එතන ඉන්න ඕන. දැන් අලවිකරණය ගත්තොත් එimhe අලවිකරණයේදී competencies තියෙන පුද්ගලයන් එතන ඉන්න ඕන. after sales services වලදී competencies. ඒතර ඒවා competencies එකට එකතු වුණාන් පස්සේ එතන core competency එකක්. එහෙම නැත්නම් ප්‍රමුඛ හැකියාවක් නිශ්චිතම හැකියාවක් ඇති වෙනවා. දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට ශාකාවක වුණත් යම් සේවකයෙක් සම්බන්ධයෙන් අඳුර ගන්න පුළුවන් එයාගේ කොම්පිටන්සි එක ඉහළයි. ඒතකොට අපිට එළියේදී වුණත් කියනවා අන්න අර මහත්තයා ගාවට යන්න අර නෝනා ගාවට යන්න ගියොත් ඔයාට හරියටම වැඩේ කර ගන්න පුළුවන්. වෛද්‍යවරයෙක් ගන්නකෝ. ඒ ඔක්කොම වෛද්‍යවරු එකම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගෙන එකම විදියට ඉගෙනගෙන එකම ලෙක්චර්ස් වලට මුහුණ දීලා නේ එකම ශරීරේනේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. මృత ශරීරය පාවිච්චි කළා ඉගෙන ගත්තයින් පස්සේ එක එකයි එක එක දේවල් වලට කොම්පීටන්සි එක වැඩි කර ගන්නවා ශරීරයේ අංග එක ඒගොල්ල විශේෂඥ වෙනවා. එතන අන්න ඒගොල්ල තුළ කෝ කොම්පීටන්සි එක ඉහළයි. ඒ අතරත් අපි ගත්තොත් විකලාංග වේද්‍ය එමත ඕතොපෙඩික් සර්ජන් අස්ති සම්බන්ධයෙන් දිනේවා. ඒ වතරත් නමක් දිනාගත්තු වෛද්‍යවරු ඉන්නවා. ඇයි ඒගොල්ලන්ගේ තවදුරටත් කෝ කොම්පීටන්සි එක ඉහළ ගිහිල්ලා අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ වෙළඳපළේ එහෙම තම් රෝගීන් අන්නර නමක් තියෙන වෛද්‍යවරයා ගාවට යන්න. නමක් තියෙන වෛද්‍යවරයා ගාවට යන්න.
ඇයි එයාගේ කෝ කම්පිටන්සි කියලායි කවුරු හරි දන්නවා එතෙන්ට ගියොත් ජීවිතේ බේර ගන්න පුළුවන් කියලා එහෙම එකක් තියෙනවා. ඒ වගේම තමයි ආයතනවල කෝ කම්පිටන්සි එක ඉහළ ගියාම විතරනම් තියෙන වෙනත් මානසික සාධකත් එක්කලා එකතු වෙච්චලා ආයතනය තුළ කෝ කම්පිටන්සි ඉහළ ගියාම මොකද වෙන්නේ? කාර්යක්ෂමතාව ඉහළ යනවා, පිරිවැය අඩු වෙනවා, හරි? efficiency effectiveness ඒ සියල්ල වැඩි වෙනවා. අන්න මයිකල් පෝටර් බලාපොරොත්තු වෙච්ච අගය වැඩි වීම. ඒතර මේ හැම කාර්යයන් නැමේම මේ පහෙත් මේ හතරෙත් කෝ කම්පිටන්සි ඉහළ නම් වන්න ඕන. ඒකෙන් යුනිට් කෝස්ට් එක අඩු කරගෙන අපිට පුළුවන් මාජින් එක වැඩි කරගන්න. ඉතින් මේ වගේ මේ 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 විදිහට පුළුවන් අපිට අභ්‍යන්තර ශක්තියෙන් සහ දුර්වලතා හඳුනා ගන්න මයිකල් පෝටගේ වටිනාකම් දාම විශ්ලේෂණය භාවිත කළා. පැහැදිලිද? තව දෙයක් තමයි නිපැයුම් කලඹ විශ්ලේෂණ. මේක මේ අභ්‍යන්තර විශ්ලේෂණ ක්‍රමයක්. අරක මයිකල් පෝට ඉදිරිපත් කරේ, මේක ඉදිරිපත් කරේ බොස්ටන් කන්සල්ටින් ගෲප් BCG. අපේ තියෙන ප්‍රොඩක්ට් පෝට්ෆෝලියෝ එක බැංකුවක් ගත්තත් බැංකුවේ තියෙන ලෝන් ප්‍රොඩක්ට්ස් තියෙනවා, ඩිපොසිට් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒවා තමයි අපි අලෙවි කරන්න ගනුදෙනු කරවන්නේ. ඒතර මේ පෝට්ෆෝලියෝ ඇනලයිස් කරලා, හයි, මේ පෝට්ෆෝලියෝස් එවතන කලඹ විශ්ලේෂණය කරලා අපි කොහොමද මේක වඩා වාසිදායක විදියට ගනුදෙනු කරන්නේ, එහෙම නැත්නම් වඩා ආකර්ෂණීය විදියට ගනුදෙනු කරුවෙත ඉදිරිපත් කරන්නේ කියන එක සම්බන්ධයෙන් මඟ පෙන්වීම තමයි මේ දෙකේදී සලකා බලන්නේ. මේක විදියක්, මේ තව විදියක්. එතන මෙතන බොස්ටන් කන්සල්ටන්සි ගෲප් එකේ BCG මැට්‍රික්ස් එකේ මේ තියෙන්නේ මං කියපු කාරණා හතර. මේක මම වඩා විස්තරාත්මකව කිව්වොත් මෙන්න මෙතන තියෙනවා. මේ කියන කරුණම වඩා විස්තරාත්මකව එක පැත්තක තියෙනවා මාකට් ග්‍රෝත් රේට් එක, වෙළඳපොළ වර්ධනාගය. ඒ කියන්නේ වෙළඳපොළ මේ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා වෙළඳපොළ ඉල්ලුමක් ඇති වෙනවද, ඉල්ලුමේ වර්ධනය තමයි මේ වම් පැත්තේ තියෙන්නේ. විවිධ නිමැවුම් වල රිලේටිව් මාකට් ෂෙයාරයකට ඒකට වෙළඳපොළ තුළ තියෙන ඉල්ලුමත් මේ විදිහට ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. ඒ අනුව අපිට මූලික කොටස් හතරක් අඳුන ගන්න පුළුවන්. ඩොග් ප්‍රොඩක්ට්ස් මේවා ගැටලු සහගත එහෙම නැත්නම් ප්‍රශ්න තියෙන දේවල්. ඒකෙදි ඒකට අයිති වෙන්නේ රිලේටිව් මාකට් ෂෙයා එකත් මාකට් ග්‍රෝත් එක. ඒතර ඒකට ලොකු මාකට් ෂෙයා එකක් ඇත්තෙත් නැහැ. ඒ වගේම වෙළඳපොළ තුන මේ භාණ්ඩ වලට ඉල්ලුමක් ඇත්තෙත් නැහැ. ඒතර මේ දෙකම අඩු වෙච්ච ඒවා තවදුරටත් අපි ප්‍රවර්ධනය කරනවද අත්තරිනවද මොනවද කරන්න කියන එක මම මේක ඉස්සෙල්ලත් මිට ඉස්සෙල්ලත් කතා කරා පිළිබඳව. අපි උපාය මාර්ග සකස් කිරීමේදී සකස් කරන්න ඕන. අපි දැනට අඳුර ගන්න ඕන අපේ මේ පෝට්ෆෝලියෝ එක. ඩිපොසිට් එහෙම ඩිපොසිට් පෝට්ෆෝලියෝ හරි ඇඩ්වාන්සස් පෝට්ෆෝලියෝ එක හරි ඇනලයිස් කරලා මේ නිමැවුම් තියෙන මේ ප්‍රොඩක්ට්ස් තියෙන තැන් අපි මෙහෙම සටහන් කර ගන්නවා. ඒතකොට ඒකට මේ VCG මැට්‍රික්ස් එක පාවිච්චි කරනවා. ඒතර සමහර නිමැවුම් තියෙනවා ලොකු මාකට් ග්‍රෝත් එකක් තියෙනවා. නමුත් මාකට් ෂෙයා එක ඒකේ ඉතාම අඩුයි. මේ අපේ භාණ්ඩ වල තියෙන වෙළඳපොළ තත්ත්වය. ඒතර සමහර නිමැවුම් තියෙනවා ලොකු මාකට් ෂෙයා එකක් දැනට තියෙනවා. ග්‍රෝත් එකක් නැහැ ඒකේ. ග්‍රෝත් එකක් නැහැ. සමහර නිමැවුම් තියෙනවා growth එකත් ඉතාම ඉහළයි, ඉහළ මට්ටමක තියෙනවා market share එකක් ඉතාම ඉහළයි. ඒතර මේවා තමයි තරු එහෙම නැත්නම් star products. මේවායින් තමයි ආයතනයට ලාභය ගේන්නේ. ඒතර මේ තරු ආරක්ෂා කරගන්න ආයතනය උත්සාහ කරනවා. මේ තරු එක්ක
මේ ගොඩක් ලාඩ පහලට වැටෙන්න පුළුවන්. හරි එහෙම නැත්නම් මේ පැත්තට වැටෙන්න පුළුවන්. ඔයාලට මෙහෙට යන්නත් පුළුවන්. ඩොග් ප්‍රෙඩස් වලට යන්නත් පුළුවන්. ඉතින් මේ දැනට ප්‍රස්ථාරගත කරාම මේ තියෙන මේ බලන්න මේ බිස්නස් නෙට් 1 එක 2 3 4 ඔය විදිහට මේ පාට් අප් එකල මේ පැත්තේ දකුණු පැත්තේ සඳහන් කරලා තියෙනවා. මේ බිස්නස් යුනිට් කියලා තමයි අපිට මේ ගන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් විදිහට. මේ එක එක තැන්වල තියෙන ප්‍රොඩක්ට්ස් වලට විවිධ උපාය මාර්ග තමයි අපිට අනුගමනය කරන්න සිද්ධ වෙන්නේ. විවිධ උපාය මාර්ග අනුගමනය කරමින් අලවිය වැඩි කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ උපාය මාර්ග සකස් කිරීමේදී ඒවා තියෙන සාපේක්ෂ තත්ත්වය එහෙනම් පොසිෂන් එක වෙළඳපළ තුල හඳුනා ගන්න ඕනේ. ඒකට තමයි BCG matrix එක තියෙන්නේ. මේකම තමයි. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඉහළ වෙළඳපළ කොටසත් ඉහළ වර්ධනයකුත් තියෙනවා. මේකේ තරංග. එතකොට මේකට තමයි උග්‍ර තරංගයක් දෙන්නේ අනිකුත් තරංග කරුවන්නේ. දැන් පළවෙනියටනේ තරංගයක් දෙන්නේ අන්තිමයට නෙමෙයි තරංගයක් දෙන්නේ. මේ දුවන තරංගයකදී උනත් පළවෙනියට තමයි තරංගයක් දෙන්නේ. එයාව පරද්දලා පළවෙනියා වෙන්න. අන්තිමයට තරංගයක් දෙන්නේ නෑ ගොඩක් වෙලාවට. ඉතින් මේ වගේ ඉදිරියෙන් ඉන්නේ ඒවට තමයි තර්ජනේ වැඩිම. එතකොට වැඩියෙන්ම ආයතනයක් අවධානය යොමු කරගන්න ඕන තමන්ගේ ස්ටාර් ප්‍රොඩක්ට්ස් වලට. මොකද ස්ටාර් ප්‍රොඩක්ට් එක කොයි වෙලේක හරි එකෝ කෑෂ් කව් වෙනවා එහෙම නැත්නම් ඩොග් වෙනවා සමහරට ප්‍රොබ්ලම් චයිල් වෙන්නත් පුළුවන් කෑෂ් කව් මුදල් එළදෙනු හරිම සිංහල වචන නෙවෙයි මේවට සිංහල වචන හොයන්න අමාරුයි හරි කෑෂ් කව් ඒවා මේ කියන්නේ හොඳට අපිට පළදාව දෙනවා කාලයකට ඉස්සෙල්ලා මේගොල්ලෝ ගොඩක් සමහරට තරු වෙලා තිබපු ටිප්ච නිමවුම් වෙන්න පුළුවන් ලොකු මාකට් ග්‍රෝ ෂෙයා එකක් තියෙනවා තව දුරටත් මාකට් වර්ධනයක් නැහැ. මේකම අපිට අඳුර ගන්න පුළුවන් ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේදී මේ මැචියුරිටි එකේ තියෙනව තමයි ගොඩක් කලවට ඔය කියන කෑෂ් කව් කියන්නේ. ඒ කියන්නේ මාකට් ෂෙයා එකක් තියෙනවා තව දුරටත් වර්ධනයක් නැහැ ඒ නිසා රෙවෙනියු එකක් ගේන්නේ නැහැ ඒගොල්ලෝ. අපි කරන්න ඕන මොනවද කියන එක ගැන ඊට පස්සේ අපි කතා කරන්න ඕන මේවට. මේ කෑෂ් කව් ප්‍රොඩක්ට්ස් වලට අඩු වර්ධනයක් සහ අඩු වෙළඳපළ කොටසක් තියෙන ඩොග් ප්‍රොඩක්ට්ස් ඒවා ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ නැහැ. සමහර දේවල් අපිට පුළුවන් කමක් තියෙනවා නම් වෙළඳපළෙන් ඉවත් වෙන්න ඉඩ හරින්න ඕන. වෙළඳපළෙන් ඉවත් වෙන්න ඉඩ හරින්න ඕන. දැන් මේ වගේ ප්‍රොඩක්ට් එක මේක ඩොග් ප්‍රොඩක්ට් යන්නේ. මේකට පොඩි උත්සාහයක් දෙන්න ඕන මේ පැත්තට තල්ලු කරගන්න. මේකට පොඩි ප්‍රොමෝෂන් එකක් හරි මොනවා හරි කරලා මිල වෙනස් කරලා මේ පැත්තට තල්ලු කරගන්න. මේක මොකද හේතුව මේකේ මේ වට ප්‍රමාණය මේකේ තියෙන ඉම්පැක්ට් එක බලපෑම ආයතනයේ පෝට්ෆෝලියෝ එකට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ තද දම් පාට තද නිල් පාට ස්ටාර් ප්‍රොඩක්ට් එකෙන් තමයි ලොකුම පෝට්ෆෝලියෝ එකේ ලොකුම percentage එකක් නිරූපණය කරන්නේ. මේ රිලටිව් percentage එක තමයි පෝට්ෆෝලියෝ එකේ මේ රවුමෙන් නිරූපණය වෙන්නේ. මේ 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 මෙතන තියෙන ලා දම් පාට ඔව් ලා නිල් පාට ඩොක් එකේ තියෙන කුඩා එක ඇත්තටම තවදුරටත් වර්ධනය කිරීමේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. මේකට ගන්න ඕන උපාය මාර්ගය තමයි ඉස්සරහදී අපි කතා කරනවා. ගත්තරලා දාන්න ඕන. මේක සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන්න ඕන. ඒක ස්වභාවික මරණයටපත් වෙන්න අරින්න ඕන. මෙන්න නමුත් මේ නිමැවු. දැන් මේ නිමැවුම මේ ඩොක් පැත්තට වැටෙමින් ඉන්න එකක්. මේ හරියටම කොටු හතර මැද්දේ තියෙන එක. මේ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කරන්න ඕන. යොමු කරලා මේකට මොකද්ද කරන්න ඕන කියන එක පිළිබඳ උපාය මාර්ග සකස් කරන්න ඕන. ඒ වගේ විවිධ උපාය මාර්ග සකස් කරන්න පුළුවන් එක්කෝ ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක එහෙම නැත්නම් මෙන්න මේ කියන BCG මැට්‍රික්ස් එක පාවිච්චි කරලා. අපි මේ දැනට මේ தත්ත්වය හඳුනගන්න එක විතරයි කතා කරන්නේ. ඊළඟට අපි බලනවා උපාය මාර්ග මොනවද කියලා. මේ නිමෙවුම් ආයු චක්‍රය ගත්තා මම කලින් මේ ගැන විස්තර කරපු හින්දා මේකේ අවස්ථාන් හතරක් තියෙනවා අවදි හතරක්. ඒතර ඒ අවදි හතර නිරූපණය කරාම ඒ අවදි හතරෙන් අපිට ලැබෙන ආදායම තමයි මොකද අපිට අවසානයේ අවශ්‍ය වෙන්නේ ඉන්කම් එක රෙවෙනියු එකනේ. කනදින කරුවන්ට බෙනිෆිට්ස් ගොන්නක් දීලා අපිට රෙවෙනියු එකක් එන්න ඕනේ නැත්නම් මේ ආයතනය පවත්වාගෙන යන්න බෑනේ.
රෙවෙනියු එකක් නැතුව විතරක් අපි සුදු සමාජ සේවයක් විදිහට ආයතන පවත්වාගෙන මේ නන් ප්‍රොෆිට් ඕගනයිසේෂන් මේවා ප්‍රොෆිටබල් එම්නම් ප්‍රොෆිට් අර්නින් ඕගනයිසේෂන්ස් වෙළඳ ව්‍යාපාරික ආයතන කියන්නේ. ඒක ඒගොල්ලෝ ප්‍රොෆිට් හොයන්න ඕන. දැන් මේ අවස්ථාවේ හතරත්ින් දැන් මේ මුල් අවස්ථාවේදී හඳුන්වා දීමේදී අලුත් ප්‍රොඩක්ට් එකක් කිසිම වෙලාවකදී අපිට බලාපොරොත්තු වෙන්න බෑ ලොකු ලාභයක් එයි මේ ලොකු ආදායමක් එයි කියලා. ඒතකොට අපි විවිධ උපාය මාර්ග ගන්න ඕන. මේකේ මේකෙදී මම කලින් කතා කරා cash flow එක inflow එක cash inflow එක ඍණ minus එකෙන් අපි වැඩිම වියදම් කරනවා. ඒතකොට මේකට අපි විවිධ උපාය මාර්ග ගන්නවා. මේකදී අපි ප්‍රොමෝෂන් කරනවා, ප්‍රයිස් වෙනස් කරනවා නේ, ප්‍රයිස් ප්ලේස් ප්‍රොමෝෂන් කියන මාකටින් මික්ස් එකේ තුනම ප්‍රොඩක්ට් අරෙන්න පාවිච්චි කරනවා. ඒතකොට ඉන්ට්‍රොඩක්ෂන් පීරියඩ් එකේදී ප්‍රයිස් ප්ලේස් ප්‍රොමෝෂන් කියන මික්ස් එකේ තුනම පාවිච්චි කරනවා මේකේ ටර්නෝවර් එක වැඩි කරගන්න. growth එකේදී උනත් ඉහළ ඉන්කම් එකක් දෙනවා. ඒතකොට අපි ගොඩක් වෙලාවට ප්‍රයිස් එකට මොකද දැන් growth කියන්නේ අපේ නිමැවුම මිනිස්සු ගන්නවා ඉලදී ගන්නවා හින්දා වර්ධනයක් තියෙනවා. ප්‍රයිස් එක පිළිබඳ ලොකු ප්‍රශ්නයක් නැහැ. අපි ගොඩක් වෙලාවට මේකෙදි කරන්නේ මිනිස්සුගේ ඔළුවෙන් මේක අයින් වෙන එක අමතක කරන්න නැවත නැවත ප්‍රොමෝෂන් වලින් ඇඩ්වර්ටයිස්මන්ට් වලින් මිනිසුන්ට මේක මතක් කරනවා. දැන් ගොඩක් ඔය තියෙන ස්ටාර් ප්‍රොඩක්ට්ස් මේ මම නම් විදිහට සඳහන් කරන්නේ නැහැ. ජාත්‍යන්තර එමෙතම් බහුජාතික සමාගම් විසින් නිෂ්පාදනය කරන ස්ටාර් ප්‍රොඩක්ට්ස් සෙල් එකක් තියෙනවා. කවදා එක සෙල් එක අඩු වෙලා නැහැ. ඒගොල්ලොත් නිතරම ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. ඇයි මිනිසුන්ගේ මතකයෙන් ඒක ඈත් වෙන එක නැති වෙලා යනවා නැවත නැවත මතක් කිරීම තුලින්. මිනිස්සු ගිහිල්ලා කඩේට ගිහිල්ලා තිබහක් ඇදිච්ච ගමන් ඉල්ලන්නේ අර කියන ප්‍රොඩක්ට් එක. නමින් ඉල්ලනවා. කඩේ මුදලාලිගෙන් ඉල්ලන්නේ නැහැ මේ මුදලාලි කැමති දෙයක් දෙන්න කියලා නේ. ටක් ගාලා අරව මතක් වෙච්ච ගමන් ඒක තමයි පර්සීව් කරන්නේ ඒක ඉල්ලන්නේ. ඒතකොට ඒ නිමැවුම අලෙවි වෙනවා. වර්ධන අවස්ථාවේදී ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ ප්ලේස් එකත් හරි සමහර ප්ලේස් එකත් වැඩි කරන්න පුළුවන් තව දුරට. ප්‍රයිස් එකට වඩා ගොඩක් වෙලාවට ප්‍රයිස් ප්ලේස් දෙකට වඩා පාවිච්චි කරන්නේ ප්‍රොමෝෂන් කියන එක. දැන් මෙන්න මැචුව වෙලා තියෙනවා. පරිපූර්ණත්වයට පත් වෙලා අර කර්ව් එක ෆ්ලැට් වෙලා තියෙනවා. මැචියුරිටි. මේකෙදී ගොඩක් වෙලාවට අපි කරන්න පුළුවන් වෙන්නේ ප්‍රයිස් එක වෙනස් කරලා නැවත උත්සාහ කරනවා, ප්‍රොමෝෂන් කරනවා, ප්ලේස් වෙනස් කරන බලනවා. මෙතනදී ඒවා කරත් සමහරට ෆේල් වෙන්න පුළුවන්. අන්න මේ වගේ වෙලාවකටදී අපි ඊට පස්සේ අත තේනවා ප්‍රොඩක්ට් මේ මාකටින් මික්ස් එකේ ප්‍රොඩක්ට් කියන නිමැවුම කියන සංරචකයට ක්‍රයිටීරියාකට. ඒකෙත් අපි උත්සාහ කරන්නේ ප්‍රොඩක්ට් ෆීචර්ස් වෙනස් කරලා මැචියුරිටි එකට යන්නේ නැතුව නැවත අලුත් ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක පටන් ගන්න. ඒතර මැචියුරිටි එකේදී අර කරුණු මේ මාකටින් මික්ස් එකේ ප්ලේස් ප්‍රයිස් ප්‍රොමෝෂන් කියන තුනට වඩා පාවිච්චි කරන්නේ බොහෝ විට ප්‍රොඩක්ට් කියන ක්‍රයිටීරියා එක සංරචකය. ඒකෙත් මම එදා කතා කරා ප්‍රොඩක්ට් එක කොටස් තුනක් තියෙනවා. කෝ ප්‍රොඩක්ට්, actual product සහ augmented product කියලා. ඒ actual product එකේ තියෙන දේවල් තමයි product features තමයි ගොඩක් වෙලාවට වෙනස් කරලා new product එකක් විදිහට ඉදිරිපත් කරන්නේ. මෙන්න පිරිහීම වෙනකොට පල්ලයට වැටෙනකොට එක්කෝ ඒක ඉවත් වෙන්න හරිනවා, එහෙම නැත්නම් co product එකට අවදානම වැඩි කොටසට අත තියලා ඒක වෙනස් කරලා නැවත අලුත් ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක පටන් ගන්න උත්සාහ කරනවා. ප්‍රේ ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේ නම් පාවිච්චි කරන්නේම මාකටින් මික්ස් එකේ තියෙන මේ ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේ විතරක් නෙමෙයි, දැන් බොස් BCG මැට්‍රික්ස් එකේදී වුණත් ඒ තැන්වල තියෙන ඒවා පාවිච්චි කරාම පාවිච්චි කරන ටූල් එක තමයි මාකටින් මික්ස් එකේ තියෙන අර කියන ක්‍රයිටීරියා හතර භාවිතා කරලා උත්සාහ කරනවා අලුත් ප්‍රොඩක්ට් එකක් විදිහට හෝ ප්‍රොඩක්ට් එකේ ටර්න් ඕවර් එක වැඩි කරගන්න. දැන් අපි බලමු මොනවද තියෙන උපාය මාර්ග කියලා. ඒතර මූලිකවම අපිට අඳුනගන්න පුළුවන් උපාය මාර්ග තුනක්.
මූලික බේසික් ස්ට්‍රැටජිස් තුනක් දැන් අපි පොසිෂන් එක ගැන අපේ අපේ නිවැරදිව කලඹ තියෙන තත්ත්වය අභ්‍යන්තර තත්ත්වය පිළිබඳව අපි බැලුවා ස්ටඩි කරා දැන් මේ වෙනකොට අපි බාහිර පරිසරය අභ්‍යන්තර පරිසරය විශ්ලේෂණය කළා සාධක හඳුනාගත්තා ඒ සාධකවල තියෙන සාධක බාහිර පරිසරයේ තියෙනවද කියන එක අපි හඳුනාගත්තා දැන් අපි කොච්චර උත්සාහ කරත් මේ ප්‍රොඩක්ට් රන්ස් කරන්න බාහිර පරිසරයේ ඒ සඳහා අවශ්‍යතා මේ මේ ඉල්ලුමක් නැත්නම් අපිට බෑ එක කරන්නනේ අපි ඒක කරන්න යන්නේ නැහැ ඉතින් අපි බලනවා මොනවාද මොකද්ද වෙනස් විදිහකට මේක කරන්න කියලා ඒ පරිසර සාධකස් එක්ක තමයි අපේ ඉන්ටර්නල් ප්‍රොඩක්ට් පෝට්ෆෝලියෝ එක නැත්නම් අභ්‍යන්තර කලඹ නිමවුම් කලඹ ගලපන්න ඕන බාහිර පරිසරයේ ඉන්න පරිභෝගිකයන්ගේ ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න. එහෙම නැතුව අපිට ඕනේ දේවල් හදලා මාකට් එකට දැම්මොත් යන්නේ නැහැ ඒවා. අපි බලන්න ඕන මොනවද අපිට තියෙන උපාය මාර්ග අපේ නිමවුම පරිසරයේ උන්න ඉල්ලුමක් තියෙනවා මෙතෙන්ට ගෙනියන්න මොනවද හදන්න උපාය මාර්ග කියලා. ඒතර පාත් එක තමයි උපාය මාර්ග කියන්නේ. ඒතර බේසික් පාත් තුනක් තියෙනවා. ඒක පළවෙනි එක growth strategies හරි වර්ධන උපාය මාර්ග මේක තියෙනවා වර්ධන growth රඳවා තබා ගැනීම ස්ථාවර පවත්වා ගැනීම කියන තත්ත්වන hold මේක අයින් කරන්නේ නැහැ මේ hold කියන එක ප්‍රොඩක්ට් එක අයින් කරන්නේ නැහැ අපි පොඩි අමාරු කාලයක් තියෙනවා මේ අමාරු කාලේ පහු වෙනකම් අල්ලගෙන ඉන්නවා දැන් ඔය උදාහරණයක් විදියට සීත කාලය ආවන් පස්සේ මේ සීත කාලය තුල මේ පැත්තේ ඉන්න සතුන් මොනවාද කරන්නේ හයිබර්නේෂන් සිසිර තරණය කියලා මේ පස්සට ගිහිල්ලා ඔය හිම වලස්සු හාවෝ නරේ හිම ඉන්න අය ගිහිල්ලා මේ වැඩි ක්‍රියාකාරකම් කරන්නේ අස්සට වෙලා නිදා ගන්නවා නිද්‍රාවට පත් වෙලා ඉන්නවා මේ පැත්තේ තියෙන ගස්වල කොළ සම්පූර්ණයෙන්ම හැලිලා ඒ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් නවතින මේ සීත කාලයේ පොයි කියන්නේ අමාරු කාලයක් ආවෙන් පස්සේ ඇක්ටිවිටීස් ගොඩාක් අඩු කරලා ඇක්ටිවිටීස් ගොඩාක් අඩු කරලා ශක්තිය වැයෙන එක සම්පූර්ණයෙන්ම නැති කරගෙන ඉන්නවා. ඒ වගේ ප්‍රොඩක්ට්ස් වලට අපහසු කාලයක් ඉතාම අවාසිදායක පරිසර තත්ත්ව ආවෙන් පස්සේ උඩ අල්ලගෙන ඉන්නවා පරිසර තත්ත්වය හොඳ වුණා ගමන් මේ සම්බන්ධයෙන් ඇක්ෂන් ගන්න බෝල්ඩ් අනිත් එක තමයි අත්තරීම decline strategies අත්තරීම ඉවත් කිරීම විවිධ උපාය මාර්ග තියෙනවා අපි ඒවා වැඩි දියට කරන්නේ වර්ධන උපාය මාර්ග කිහිපයක් තමයි කතා කරන්නේ. ඒක මූලිකවම ආයතනයකට ওই தත්ත්වයන් අවබෝධ කරගත්තාම පස්සේ අනුගමනය කරන්න පුළුවන් උපාය මාර්ග basic strategies තුන තමයි එක්කෝ මේක වර්ධනය කරනවද එක්කෝ මේක ටික කාලයකට අල්ලගෙන ඉන්නවද හොඳ පරිසර තත්ත්වයක් ආවයින් පස්සේ එතනින් ඉඳන් වර්ධනය කරන්න මොකද හෝල් කරන එක දිගටම කරගෙන ඉන්න බෑ දැන් ඔය මේ මැච් එකක් ගන්නකොනේ ක්‍රිකට් මැච් එකක් ගන්නකො දැන් ක්‍රිකට් මැච් එක තව බොහොම පොඩි ලකුණු සංඛ්‍යාවයි දිනන්න තියෙන්නේ නේ ඒතර මේ මැච් එක ඊළඟ දවසට ඇදෙනවා ඊළඟට එන්නේ කවුද හැන්දෑවට නයිට් වොච්මන් කියලා කියනවා ඒතකොට ඒකට එවන්නේ අපි හොඳම එක්ක නේද නෑ නේ පොඩ්ඩක් තට්ටු දදා මේ දවස අල්ලගෙන ඉන්න මේ ක්‍රීඩකෙක් එවනවා නයිට් වොච්මන් කෙනෙක්. ඒ එයාට තියෙන දේ තමයි තට්ටු දදා කොහොම හරි විකට් එක තියාගෙන ඉන්න ඊළඟ දවස එනකන්. ඒතකොට ඊළඟ දවසේ
එක්කෝ යා ඉක්මනට අවුට් වෙලා අර කරන්න පුළුවන් හොඳට ගහන්න පුළුවන් ක්‍රීඩකෙක්ට අවස්ථාව දීලා තරගය දිනන්න යනවා. දැන් අන්නේ වගේ ඒ අමාරු වෙලාවක අඳුරු වෙලාවක හවස වෙලාවක දවස අවසන් කාලය වෙනකොට ඒ වගේ පරිසර සාධක උදව් වෙන්නේ නැත්නම් තරගය දිනන්න ලකුණු රැස් කරන්න හෝල් කරගෙන ඉන්න පොඩි කාලයක්. ඊළඟ දවසේ පරිසර සාධක හොඳ වෙච්ච ගමන්ම අර කියපු 6 4 පාරවල් ගාලා තරගය දිනන වර්ධන උපාය මාර්ග අනුගමනය කරනවා. රයිට්. සමහර වෙලාවලදී ඉතින් තරඟ අත්තරින්න වෙනවා ටාගට් එක ඊටාම ගැප් එකක් තියෙනවා. ඒ වගේ තමයි අපේ නිමවුම් වලට අල්ලගන්න බැරි නම් එහෙම නැත්නම් මේවා තවදුරටත් වර්ධනය කරන්න බැරි නම් මොනවද කරන්නේ? ඒවා අත්තරිනවා ඉබේ මර ඩෝක් පැත්තේ ඉන්න නිමවු. ඉතින් මේ මේ වගේ දේවල් වලට අයින් වෙන්න තමයි ඉඩ දෙන්නේ. මේවා වෙළඳපොළෙන් ඉවත් කරගනි. නැත්නම් ඉවත් කිරීමේ අත්තරීමේ උපාය මාර්ග. ඒවට උපාය මාර්ග තියෙනවා විවිධ ආකාරයේ. ලයික ඉවත් කරනවා. හොඳයි. එහෙනම් අදට වෙලාව 12:00යි. අපි අද නවත්තමු. ඕගොල්ලන්ට මොනවා හරි කමෙන්ට්ස් තියෙනවා නම් බලමු කමෙන්ට්ස් මොනවද තියෙන්නේ කියලා. දෙකක් තියෙනවා බලමු. බරපතල කමෙන්ට්ස් නෑ, පොඩි පොඩි කමෙන්ට් දෙකක් තියෙන්නේ. මේ විදියට උපාය මාර්ග සකස් කරනවා. මේ නිමවුම් කලඹට මොකද්ද කරන්න කියලා අපේ ඉලක්ක අත්පත් කරගන්න. අපි එහෙනම් ලබන සතියේ කතා කරමු. ලබන සතියේ කතා කරලා බොහෝ විට මාකටින් කැලිටි ටික අපි නම ඉවර කරන්න උත්සාහ කරනවා. ඊළඟට අපිට තව ශාස්ත්‍රයකට යන්න තියෙනවා. Human Resource Management මේවා සම්බන්ධයෙන් දැනට කතා කරපු දේවල් සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට දාන්න. ඒතර මම බලලා අවශ්‍ය දේවල් කතා කරන්නම්. එහෙනම් සීල දිනාටම ස්තුතියි.